හරි අපි යමු අද සීන් එකට මේක දැන් අපිට හුරුයිනේ උඹලා මට නම් දැන් ටිකක් හුරුයි මේක උඹලටත් හුරු වෙතිනේ යන සිස්ටම් එක දැනගෙන ඉන්න ඕන නම් විශේෂයෙන් අලුත් එම් එකෙක් මේකට සෙට් වෙනවා නම් ඌ දැනගන්න ඕනේ මේ අපි ලොකු වැඩක අතරමැද කොටසක තමයි මේ ඉන්නේ මේකේ හරි ප්‍රයෝජන ගන්න නම් උඩ ඉඳන් පිළිවෙලට එන්න ඕන ප්‍රයෝජන දෙකක් ගන්න පුළුවන් ජ්‍යාමිතිය විතරක්ම ඕන එකෙක් ඉන්නවනම් මේ අපි මං හිතන්නේ 6 වෙනි වීඩියෝ එක නේද බං මම නම් මේකේ ඔක්කොම විස්තරات ලියලා උඹලා දැන් කියවන ෆයිල් එකක් උඹලා හදලා ඇති මෙන්න මගේ ෆයිල් එක සියලු දේවල් ටික තියෙනවා මේකේ මම විස්තරات ඔක්කොම ලියලා තියෙනවා අපි අද ඉන්නේ එතකොට 6 වෙනි වීඩියෝ එකට මං හිතන්නේ ඉන්නේ 33 වෙනි O level සත්කාරය නම් 33 ජ්‍යාමිතියෙන් නම් 6 ගන්න එක තමයි හරි එතකොට මේකේ O level class එකක් එහෙම නෙමෙයි මම A level combined maths කරන්නේ උඹලට උදව්වක් වශයෙන් තමයි මේ ටික කොට දාලා දෙන්න මේ plan කරන්නේ. හරි. ඒ කිව්වෙත් අලුතෙන් ආපු එකට දැනගන්න. පිළිවෙල වැඩේ කරු මමත් මේ වෙනුවෙන් ෆයිල් එකක් තියලා මම හරි පිළිවෙලට මම මගේ වැඩේ කොහොමත් මම මේක පිළිවෙලට කරනවා. ඒ නිසා උඹලත් මේකට set වෙලා මේකෙන් පිළිවෙලක් පුරුදු වෙලා තව උඹලගේ ඉතුරු වැඩ වලටත් මේ පිළිවෙල දාගෙන ලොකු ගේම් එකකට set වුණොත් ලොකු හොඳ දෙයක් ඉදිරි කාලේ කරන්න පුළුවන්. ඉතා හොඳ දෙයක්. ඉතා හොඳ දෙයක් හිතනවට වඩා ලොකු දෙයක්. ඉගෙන ගත්තම එන ප්‍රතිඵලයේ උඹලා වෙ ඉන්න පොඩි උන්ට හිතා ගන්නවත් බෑ. හිතා ගන්නවත් බෑ. කොහොමත් හිතා ගන්න බෑ. ඒක හරි භයානක බරපතල අති බරපතල සිද්ධියක් වෙනවා. හරි. එතකොට මම අද පොඩි විශේෂ දෙයක් කරා නෙවෙයි. මේ ගිය සතියේ මට අර මගේරි ගිය පොඩි සිද්ධියක් තියෙනවා. මොකද මේ දක්වා අපි දැන් ජ්‍යාමිතියෙන් දැන් මේ පටන් ගත්තේ. මේ ජ්‍යාමිතිය එකේ මම මීට කලින් අර ඕලෙල් සත්කාරය යටතේ වීඩියෝස් එන තොගයක් කරා. රෙකෝඩින් වගේක් කරලා තිනවා පිළිවෙලට ඒකේ සාරාංශය විතරක් ඉතා ඉක්මනට කියලා අපි අද වැඩේට එමු සාරාංශය තමයි මොකද්ද පාඩම් කීපයක මම තියරිස් ටික සම්පූර්ණයෙන් දඩබඩ ගාලා ශීඝ්‍ර පුනරීක්ෂණයක් වශයෙන් කරලා මේ දක්වා විභාගයට ආපු සියලුම ගණන් ටික 2000 ඉඳන් 2021 දක්වා සියලුම ගණන් ටික හදලා 20 දක්වානේ 21 දක්වානේ 21 දක්වා සියලුම ගණන් ටික හදලා ඒ ටික ඔක්කොම YouTube එකේ දැන් මේ මේකේ දාලා තියෙනවා ඔබට ඒක බලන්න පුළුවන් එතකොට මේකට අලුතෙන් සෙට් වෙන හෝ ජ්‍යාමිතිය විතරක් කරගෙන ඉන්න එකෙක් ඉන්නවනම් පොඩි උන් ඉන්නවනම් 9 10 11 ඕන එකෙක් Tamanට අදාළව මෙන්න මේ කොටසට සෙට් වෙන්න ඕන. කැමරාව ගෙනකෝ මේ පැත්තට මම මේක බෝඩ් එකේ ලියලා තිනවා. මෙන්න මේ පාඩම් ටික එකේ තියෙනවා. මේක ලොකු ව්‍යායාමයක්. එන දඩ සිද්ධියක් මේක පැය 3 විතර වීඩියෝස් තියෙන්නේ. හරියට මේක කරගත්තොත් මාර ලොකු දෙයක් කරන්න පුළුවන්. උඹලා ඕන එකට තේරෙනවනේ. මොනවායි ගන්නුව එක නොතේරුණත් 2000 ඉඳන් 2021 20 දක්වානේ 20 දක්වා තෝරන්නේ 20 දක්වා තියෙන සියලුම ප්‍රශ්න ටික කරා කියන්නේ ලොකු බරපතල සිද්ධියන්නේ වීජීය භාග කියන එක තියෙනවා සාධක තියෙනවා මගේ මේ ලසන අකුරු එක කරන්න දෙන්නේ නැහැ සාධක තියෙනවා ඊළඟ සරල සමීකරණ සියලුම විභාග ගණන් ටික හදලා තියෙනවා තියරි කරලා තියෙන ඔක්කොම ටික උක්ත කිරීම ඒක කරලා තියෙනවා ඊළඟට සමගාමී සමීකරණ වර්ගජ සමීකරණ කුලක සම්පූර්ණ සියලුම ගණන් ටික හදලා සම්භාවිතා ඔක්කොම ටික හදලා සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි මිනිතේ කියන්නේ අර දනන කතාව පරිමාණමන් ටිකනේ ඒ ටිකයි සියලුම ප්‍රස්ථාර වල උත්තර සියලුම ප්‍රස්ථාර උත්තර මගේ ප්‍රශ්න ටිකකුත් දාලා විභාග ගණන් ටිකත් ඔක්කොම හදලා ත්‍රිකෝණමිතියත් එහෙමයි න්‍යාසත් තියෙනවා ආදර්ශ ප්‍රශ්න කියලා ප්‍රශ්නපත් ආදර්ශ ප්‍රශ්නපත්‍ර කියලා ප්‍රශ්නපත්‍ර දෙකකුත් කරලා තියෙනවා ඒතර ඔය කියපු ටික උඹලත් ළඟ ලියාගෙන හදිසියේ අපි නිකන් හිතමු 10 එකක් ඉන්නේ කියලා ත්‍රිකෝණමිතිය දන්නෙත් නැහැ ත්‍රිකෝණමිතිය යම් දවසක කරා නම් කරලා ඉවර කරා නම් ඕල් නැත 11 එකකම ගමුකෝ මේ මම කරේ ඔක්කොම 11ට 11ට මදාල් ටිකෙන් දැන් උක්ත කිරීම කියන එක මං හිතන්නේ 11 තියෙනවා කියලා. මේක තියෙන 9 පන්තියේ. ඒත් 9 පන්තියේ කවුරු උක්ත කිරීමක් කරොත් එහෙම පටගාල උක්ත කිරීම ඉවරුණාට පස්සේ මගේ ගණන් ටිකකුත් හදලා ඊට පස්සේ විභාගයට ආපු සියලු ගණන් ටික මං ඒක දාලා තිනවා සියලු ගණන් ටිකත් උඹලත් ගණන් ටික හොයාගෙන පිළිවෙලට හදලා හරි වැරදි චෙක් කරගෙන පොඩි අමුතු වැඩ හරසටහනක් ගියා නම් හරි. ෆයිල් එකක් විභාග ප්‍රශ්න පත්‍ර කියලා දාගෙන උක්ත කිරීම කියලා දාගෙන ඒ ටික හදලා ඒකට දානවා. එහෙම දිගටම කරා නම් හරි. ලොකු දෙයක් ඒතර අර විශේෂ වැඩක් වශයෙන් plan කරගත්තා නම් හරි ලස්සන දෙයක් කරන්න පුළුවන් මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඉතින් ඕක තමයි එතන කතාව. එතකොට එහෙනම් අපි අද වැඩේට පටන් ගමු. මේ ටික උඹලා list එකක් ලියාගනින්. උඹලගේ file එකේ list එකක් ලියාගෙන මේ වෙනකොට 11 පන්තියේ එකෙක් මේ පාඩම් ටික ඔක්කොම කරලා තියෙනවා නම් ඇත්තටම මේ ටික ඔක්කොම බලපන්. මමත් කියනවා මේක හොඳයි කියලා. ඒතර මම මේක උගන්ලා මම කියලා මම හොඳයි කියන නෝන්ඩි වගේනේ. ඒ නෝන්ඩි උනත් මම මේක කියන්නේ ඒ තරමට මේකේ වටිනාකමක් තියෙනවා. මම හිතනවා ඇති එක් කියලා. හරි. හයිට් එන අපි ආයෙත් මේ පැත්තට වරින් මම නම්බර් එකක් ලිව්වේ මොනවා හරි උඹලගේ අදහසක් තිබුණොත් කතා කරනවා රෑ 9න් පස්සේ කතා කරොත් මම මේකට ආන්සර් කරනවා. ඒක මම මේක ලියලා තියෙන්නේ. එතකොට මොන හරි ප්‍රශ්න තිබුණොත් ඒක අහගෙන වෙන ප්‍රශ්න වලට උත්තර දෙනවා කියන එකක් මේ වෙලාවෙත් මේක ලයිව් යන එකකුත් නෙවෙයිනේ. අපි එහෙම කරමු. රයිට්. එතකොට අපි දැන් අද අපි වැඩේට යමු. වැඩේට යනකොට මම මුලින්ම මෙහෙම දෙයක් කියන්නම්. හරි. එතකොට මෙන්න මේකයි අද සීන් එක. මම දැන් එතකොට මම උඹලට කිව්වනේ මමත් නෝට් එකක් හදාගෙන ඇත්තම කතාව අපි දැන් सामान्य दें कलिंग वीडियोस ला पी मते ने पैक का हमारा कुतर गया मट मत कहती है इटा तोड़ा गया तो मंदर ने मैं काफी पैकेट आसान वन्य विधिर प्लान करूँ ये साथी का मते ने पैकेट तैयार गया है भाई हर को हमारे कमर ने सारांश ये साथी अधेंग अपने करंडती ने ये साथी कर पुटी के देवी ने कोटस वागी की बात कमर ने දවසකට අපි ප්‍රමේයක් වගේ අරගෙන වගේ දිගටම කරනවා. නමුත් ගිය සතියේ කරපු එක ඉතුරු ටික කරන්න ඕන. හොඳ ගණන් ටිකකුත් තියෙනවා. මම උඹලා වෙනුවෙන් නෝට් එකකුත් හදාගත්තා. මම්ම හිතලා මම්ම ගණන් ටිකක් දාගෙන මමම සම්පූර්ණ නෝට් එකක් හදාගත්තා. මම මෙහෙමයි කරන්න කියලා. ඒතර ගිය සතියේ කිවර කරගන්න බැරි වුණේ වෙලාවේ ප්‍රශ්නයක් වුණු නිසා පරණ ටිකක් සාරාංශ කරලා එතකොට මම පිළිවෙලට එන්නම්. එතකොට අද අපි විභාග ගණන් හදනවා 2 4 6 7ක් හදනවා. විභාග ගණන් 7ක්. උඹලා හැම එකකටම ටියුට් එක මම දාලා තියෙනවා. ඒවලා තියෙනවා උතර ටියුට් එක උඹලට මේ වීඩියෝ එකත් එක්ක මම දාලා තිනවා ඒක ගන්න පුළුවන් ලැබිච්ච නැති එකක් ඉන්නවා නම් ටියුට් එකේ print එකක් අරගෙන හරි පිළිවෙලට මේක තියාගෙන ටියුට් එක පේනවනේ ටියුට් එක කියන්නේ කතාව මතකනේ විභාග ගණන් ටික සම්පූර්ණයි අලුතින් එකෙක් ඉන්නවා නම් ඌ මේකට හදගන්න වෙයි හරියට ඌට තමයි මේ පේන්නන්නේ මෙන්න මේ තියෙන ටියුට් එක මේ විදිහට quality එක අරගෙන අපි මේකේ ඔක්කොම දැන් හරි දාගෙන සියලුම ගණන් ටික තියෙනවා 2000 ඉඳන් ඔක්කොම ගණන් ටික මේකේ තියෙනවා දැනට ගණන් අපි 16 කට හරි දාලා තියෙනවා අද ඒකත් එක ගත්තොත් 23ක් අද වෙනකොට ඉවර වෙනවා. අද හරි 23ක් මේ අද වෙනකොට හරි 23ක් මේක වැටලා පිරෙන විදිහට අපි වැඩේ කරන්න යන්නේ. අපිට තියෙන 126යි ප්‍රශ්න. 2000 ඉඳන් 2021 දක්වා මේ දක්වාපු සියලුම ජ්‍යාමිතිය ගණන් තියෙන ප්‍රශ්න 126ක්. එකෙන් අද අපි 23කට හරි දාලා ඉවර කරන්න තමයි plan එක. ලොකු වැඩක ටික ටික යමු. දන්නේම නතු යයි වැඩේ. 26 කියන්නේ 20 තව පහෙන් දැන් 6 එකක් විතර දැන් ඉවරයි අපි අතට. අත කතාව කියන්නේ ටික ටික කොහොම යන් මරු ගේමක් දෙමු. ලොකු වැඩක් පොඩියෙන් පටන් ගත්තම හිතා ගන්න බැරි දේවල් කරන්න පුළුවන්. ඉගෙනීම තමයි ඒකට තියෙන හොඳම දේ. ටික ටික දවස් නවතාන්ත්‍රික කාලයක් යනකොට හිතා ගන්න බැරි දෙයක් බෙදා තියෙයි. හරි. ඒකත් අමතක කරමු. එතකොට තව දෙයක්. මොකද්ද අපි මුලින් ඉඳන් ආයේ අපි කරපු ටික පොඩ්ඩක් මතක් කරගමුද? අද ලොකු අලුත් වැඩක් එන්නෙත් නැති නිසා ගිය සතිය ටික අපි නැවත හොඳට අධ්‍යයනයක් කරගමු. පරෝගී ටික ලාවට වගේ උඹලට මතකද? මට මතක නැද්ද කොහෙද බං? මොකද ඉස්සෙල්ලම කරේ මතක් කරගමු බලන්න ඉස්සෙල්ලම කරේ අපි සරල රේඛාවක් මත කෝණ අපි නිකන් එකේ කැඳ ඇඳියක් මේ බලපන් සරල රේඛාවක් මත තියෙන මෙන්න මේ කෝණ එකතු 180යි මතකද උඹලට බලු මතකෙන් කටපාඩම් කරන්න නම් ඕනේ නෑ නමුත් අපි මට මතකද කියලා බලන්නත් එක්ක අපි යමුකෝ මෙන්න මෙහෙම මේ ලක්ෂයක් වටා තියෙන මේ අපි නිකන් මෙහෙම කරලා මේ සම්පූර්ණ කෝණවල එකතු ආ ඒක එනවා 360ක් මතකද කතාව 360ක් මේක 180ක් මොකද උඹලා කියන්නේ ඕ ඊළඟට අපි කතා කරා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව සාමාන්‍ය කෝණ කියන්නේ මේ ඇතුළේ කෝණ තමයි මේක එක මිර ගහන එකත් එචාරණය සම මම මෙහෙම ගහන්නම් ඔන්න මේකේ කෝණත් එකතුව 180යි මේ අතිසාරාංශයක්නේ හරි ඊළඟට මොකද්ද බං කතා කරේ මට මතක නැහැ නේ උඹලට මතකද හා ප්‍රතිමුඛ කෙලෙල පිළිවෙලක් ඕනේ කොහොමත් ඕනේ මෙන්න මෙහෙම රේඛා දෙකක් සීන් වුණොත් මෙහෙම රේඛා දෙකක් කැපුණොත් මෙන්න මෙහෙම රේඛා දෙකක් කැපුණොත් මෙන්න මේ ලැබෙන මූණට ඉස්සරහින් තියෙන කෝණ වලට අපි ප්‍රතිමුඛ කෝණ කියලා කියනවා ප්‍රතිමුඛ කෝණ කියලා කියනවා ඒ කෝණ විශාලත්වයෙන් සමානයි මරු ආතල්ලගේ අපි දැක්කා ඒකනේ මේක හරි මේ දැන් තව ටික දවසක් යනකොට අන්තිම එකට ගිහලා මේ ඔක්කොම ටික මම ලියන්න මට මතකයි මට සාමාන්‍ය මතකයි මට ඔහොම දැන් මට මතකෙන් කියන්න පුළුවන් ඉගෙනුවට අසීදී ඉගෙනුවනේ කොහොමත් මට මේක මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා කියන්න පුළුවන් උඹලගේ එකිනෙක කටපාඩම් කරන්න ඕනේ හැබැයි ඉතින් මූලිකව එන්න ඕනේ මේක ආසාවෙන් එන්න ඕන නිකන් හිතපන් කෙටි ප්‍රශ්න 7ක් 8ක් යකොදඩස් කලි කියමු නිකන් ගේමක් නැතු 25න් 7ක් කියන ලීසි කෙලියක්ද බරපතල කතාවක් නේ ඉතින් අපි අනිවාර්යයෙන් මේක කර මේ ටික ඔක්කොම කරගෙන කොහොමද පුළුවන් ඒ ටික ඔක්කොම විතරකුත් නෙවෙයි මගේ ගණන් උත් මන් තොගයක් හදනවනේ ඒ තොගයක් හදලානේ මම විභාග ගණන් ටික හදන්නේ ඊට පස්සේ මන් කෙලි මෙතනින් එහාටත් ආයෙ ප්‍රශ්න දාලා අර කලින් කරපු පාඩම් වල ඒවත් දාලා ලොකු උදව්වක් කරන්න මැත්ස් නිකන් තුට්ටු දෙකට දාලා දෙන්නම් මැත්ස් වලට ඒකක් ගන්න එක නෙවෙයි උඹලා plan කරන්න ඕනේ ඇත්තම කතාවත් මැත්ස් වලට එකක් ගන්න එක නෙමෙයි plan කරන්න ඕනේ සම්පූර්ණ මැත්ස් කියන එක ඉගෙන ගන්න එක මැත්ස් ගැන හිතන්නයි මැත්ස් කියන එක තේරුම් ගන්න ආරම්භයක් ගත්තා නම් හරි ඒ කතාවේ ලොකු දෙයක් තියෙනවා මේ මැත්ස් වලින් යමක් හිතනවා කියන එක හරි අමුතුයි ඒ කොහොමත් අමුතුයි ඒකට හුරු වෙන්න හොඳම තැන කෝලෙව ඒකට අවශ්‍ය උපරිම තල්ලු කිරීම මෙතනින් කරනවා හොඳ ලොකු දෙයක් එතන වෙයි මේ මොන හතරක් හරි. තව එකක් කරාද බං තවත් එකක් කරන්න. එලෙල. අපි මෙහෙම එකක් කරා. ත්‍රිකෝණයක් තියෙනවා නම් පාද දෙකක් සමානව සමද්විපාද ත්‍රිකෝණ කියලා කියනවා. සමාන පාද දෙකක් තියෙන මෙහෙම ත්‍රිකෝණයක් තිබුණොත් විශේෂ දේ තමයි මේ සමාන පාද දෙකට සම්මුඛ මේ පාදයේ කෙළවරවල් දෙක නැතුව අනිත් ඉස්සරහින් තියෙන මේ කෝණයයි මෙන්න මේක ඉස්සරහින් තියෙන මේ කෝණයයි අනිවාර්යයෙන්ම සමාන වෙනවාමයි. ජ්‍යාමිතියේ තියෙන විශේෂ ලක්ෂණ අපි මේ හෙව්වේ. ජ්‍යාමිති කියලා හොයන්නේ ජ්‍යාමිතික රූපවල තියෙන විශේෂ ලක්ෂණ. පොදුවේ ගණිතය කියලා හොයන්නේ පරිසරයේ තියෙන විශේෂ ලක්ෂණ නීති රීතික නීති විශ්ව නීති හැවීම තමයි ගණිතය කියන්නේ. ජ්‍යාමිතිය කියන්නේ ජ්‍යාමිතික රූපවල තියෙන විශේෂ ලක්ෂණ කොන්දේසි නීති. හරි ලස්සන මාර නීති මාර ලක්ෂණ නීති වලට ලක්ෂණ කියවනම් හරි. මෙන්න මේ එකතු 180ක් කරන. මෙන්න මේ දෙක සමාන වෙනවා. මෙන්න මෙහෙම මෙහෙම. මේක සමාන වෙනවමනේ බං මාරාතල් එක. හරි. ඒක අපි කතා කරපුවා දැනේ. හරි. ඒතර මෙතන කිව්ද 5ක් විතර හරි. තවත් එකක් ඊළඟට අපි ගිය සතියේ කරපු ටික. අන්න ඊළ කතාවට එමු. මොකද ගිය සතියේ කතාව තමයි යම් ත්‍රිකෝණයක් තියෙනවා නම් ඒකේ එක පාදයක් කොහොම දික් කරගෙන එළියට ගියොත් මෙන්න මේ හැදෙන කෝණයට අපි බාහිර කෝණයක් කියලා කියනවා මෙන්න මේ බාහිර කෝණයේ අගය මේක මැන්නොත් මේකට කියනවා මෙයාට අභ්‍යන්තර කෝණය කියලා. අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙකේ එකතුවට සමානයි. මෙන්න මේ දෙකේ එකතුවට මේක සමාන වෙනවා. කතාව තේරෙන්න ඕනේ මෙන්න මෙතන පාදයක් දික් කිරීම සෑහෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමාන. එකයි කේස් එක. ඉතින් අපි ගිය සතිය සම්පූර්ණයෙන් කතා කරේ මේක. ඒතන අතිවිශේෂයි. අපි අද කතාවත් මේකම තමයි. මොකද හේතුව මේකෙන් අපි ගණන් හැදුවා. ගොඩක් ගණන් හැදුවා. දැන් තව කීපයක් ගණන් හදනවා. විභාග ගණන් 7ක් අද හදනවා. උඹලත් එක හදනවා. ටියුට් එකක් දැන් තියෙනවා. අපි හරියට දාලා ඒක පිළිවෙලට හදමු. එහෙනම් අද කතාව අර පරණේව ඕන එක. දැන් මේ තෙන්ට එනකොට මේ ඕන එකක් අපි දැනගෙන ඉන්න ඕනේ. අනිවාර්යයෙන්. සියලු දේවල් ගේමක් නැතුව මේවා දාන්න පුළුවන් වෙනවා. මේක මෙහෙමයි. අද ඒක මෙහෙමයි. කතාව තේරෙනව නේද? හරි. එතකොට මේකේ නැවත කතාවක් පාදයක් දික් කිරීම සෑහෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙකේ එකතුවට සමානයි කියන ස්ථිර නීතියක් තියෙනවා. ඕනම ජ්‍යාමිතික රූපයක් ඇඳුවොත් මෙහෙම කොහොම ඇඳද්ද මේ ඉනර් කෝණය අර දෙක එකතුවට සමානයි. චෙක් කරලා බලපන්. මේක හරියට හිතන්න පුරුදු වෙන එකෙක් ඉන්නවා නම් මේක සතුටෙන් කරනවා නම් ආසාවෙන් කරනවා අනිවාර්යෙන් ත්‍රිකෝණයක් ඇඳලා මැනලා උඹලා එකතු කරලා පොඩ්ඩක් බලන්න ඕනේ. එහෙනම් මම ඉස්සර ඔක් කරලා තියෙනවා. එතකොට හිමීට ඒ අර පොඩි ආරම්භ වලින් හිතන්න පුරුදු වෙනවා. රයිට්. එහෙමද ලක්ෂණේ මාරයිනේ. ඔන්න ඔතන මාර්ගතිය දැක්කනම් සිරා දෙන්න පුළුවන් ගේම්. රයිට්. එතකොට එදා ගණන් ගොඩක් හැදුවා. උඹලා ළඟ ලස්සන අමතර නෝට් එකක් තියෙන්න ඕන. අමතර නෝට් එකක් දැන් තියෙන්න ඕනේ. ජ්‍යාමිතියට වෙනම ෆයිල් එකක් හදලා වෙනම නෝට් එකක් අතල මේ අමතර වැඩක්. ඉතින් ඒකයි. සයන්ස් වලට ගත්තොත් එහෙම සයන්ස් පාස් පේපර්ස් කරනවා නම් එහෙමයි මොනවා හරි හැම දෙයකටම. දැන් ලොකුවට හැමතිස්සෙම මේක එක දිගටම කියන්න බෑනේ. එතකොට මේ යන මේක ආදර්ශයට ගන්න ඕනේ. මේ ජ්‍යාමිතිය විතර ෆයිල් එකක් හදලා ඒක විතර පිළිවෙලට කරලා හරියන්නේ නැහැ. මේක ආදර්ශයට අරන් පිළිවෙලට තමන්ගේ වැඩ රටාව හැඩගස්ස ගනින්. ඕක පිස්සු හැදෙන ගේමක් දෙන්න පුළුවන්. නැති වෙන ගේමක් දෙන්න පුළුවන්. ඉගෙන ගන්නවා කියන එක සිම්පල්. හරියටම ඒකට සෙට් වෙන විදිහට හරියට සෙට් වුණොත් වැඩක් හරියට සෙට් වුණොත් එම ඕන දෙයක් කරන්න පුළුවන්. හරි අපිලිවලට එහෙට මෙහෙට සෙට් වුණොත් මොනවත්ම කරගන්න බෑ. නාගෙන අනා ගන්න වෙනවා කියන්නේ නැති වෙනවා. හරි. ගෝටට උනේ ඒකනේ. තීරුමක් තර්කානුකූලව උට බැලන්ස් කරගන්න බැරුණා. ජීවිතේ බැලන්ස් කරන්න බැරුණා. මොනවත් අර ජීවිතේ එහෙම කියන්නේ ජීවිතේ කියන්නේ ජනාධිපති ජීවිතේ බැලන්ස් කරගන්න බැරුණානේ. රටක් අරන් යන්න බෑනේ. ඒකට අපි ප්ලෑන් පිට වැඩක් වෙනවා කියන එක තර්කානුකූලව හිතන එක වගේ කියන එක. ඒක තියෙන්නේ නැතුව කිසිම දෙයක් කරන්න බෑ. මොකද ලීසින් ජනාධිපතිකම් කියනවා ලීසින් කරන්න පුළුවන්. යකෝ අන කර ඉන්න එක තියෙන පුටුවක ඉඳගෙන. ඒක කරන්නත් බම් මොලයක් කියලා එකක් තියෙන්නේ. නිකන් අන කරලා හරියන්නේ නැහැ නේ. ඒකයි කේස් එක. ඒ නිසා ටිකක් අර සෙට්නොත් හරි ලස්සන දෙයක් කරගන්න පුළුවන්. රයිට්. අපි ඒතර අද යන්න ඕන කොතෙන්ද කියපන්කො. අපි අද තව ගණන් ටිකකට යමු. මට මතක හැටියට නෙවෙයි. හරි තමයි. ගිය සතිය අපි මෙහෙමයි කරේ. උඹලට මතක කොහොමද මතක තියෙන්න ඕන. උඹලේ නෝට් එකක් තියෙනවනේ. ගිය සතිය අපි කරේ මොකක්ද දන්නවද? ගිය සතිය අපි කරේ මෙන්න මෙහෙම දෙයක්. මම සාමාන්‍ය දිගටම මේ ගණන් සෙට් එකේම කරේ එහෙමනේ. ගණන් සෙට් එකෙන් මම කරේ ලොකුවට එක ගාණක් පළවෙනි ගාණ කියලා ගණන් පොඩි පොඩි නෙවෙයි. නමුත් ගණන් ගොඩක් හදලා ඊට පස්සේ දෙවෙනි ගාන කියලා පටන්ගෙන තමයි එතනින් එහාට ගියේ. දැන් අපි මෙහෙම යමු. පළවෙනි ගානේ ලියන්න එපා. මං හිතන්නේ කොටස් 10ක් 12ක් ඉවරයි. මං දන්නේ කීයද කියලා කොහොම හරි ගොඩක් ඉවරයි. දැන් ඒ කොටස් ඉවරයි. දැන් දෙවෙනි ගාන තමයි මං ප්ලෑන් කරපු දැන් තියෙන්නේ. දෙවෙනි ගාන කියලා පටන්ගෙන මම රූපයක් ඇඳලා අපි මෙහෙම කරමු. ගානෙන් ගාන යමු. දැන් මම රූපය අඳින්න යන වෙලාව තීරුමකුත් නැහැ නේ. මං ටිකක් රූපේ පිළිවෙලට අඳින්නම්. රූපේ ඇඳලා අපි ගාන දඩබඩ ගාලා හදමු. මම රූප ටික ඔක්කොම බෝඩ් එකේ ගණන් කීපයක් මඳින්නම්. කීපයක් ඇඳලා උඹලට ඒක අර එදා වගේ පෙන්වන්නම්. ඒක හොඳයි. ඊට උඹලා රූපය ඇඳගෙන උඹලා ඒක හොයලා වීඩියෝ එක උඹලා නතර කරලා වැඩේ කරා නම් හරි. අපි ඒකට හුරු වෙමු. ඉතින් මේ වැඩේ මෙහෙම කරමු. වෙන වැඩක් ගත්තම මෙහෙම කරමු. ඒක සිස්ටම් එකේ එකන වෙන්න රයිට්. මම දැන් එන වීඩියෝ එක කට් කරලා ගණන් 3ක් විතර බෝඩ් එකේ ඇඳලා දාන්නම්. ඇඳලා දාලා උඹලට එක සැරේ පෙන්නලා උඹලා ඒක ලියාගෙන මොකද ඒක ටයිප් print කර යවනවා කියන එක තේරුමක් නැහැ. මේ රට ඕක දැන් අඳ ගියාම තේරුමක් නැති වෙනවා. උඹලට මේ රූපයක් අඳ ගන්න බෑනේ. බැරි කමක් නැහැ නේ පට කාලා ඇඳලා සෙට් වෙලා ඊට පස්සේ මගේ ඩිස්කෂන් එකත් එක්ක යන්න. එහෙනම් මම දැන් වීඩියෝ එක කට් කරලා रूप तुन हर कैंदला सी नगटेन अभी पटपट गल हदला अभी इक्मट इवर करूँ इक इक्मट इवर करम हरी ओ कट कर पाको हरी हरी अभी एतकोट यम सीन निकट मम गणंग बेट पेन्या बोर्ड की मम गणंग हतरक देकतून हतर पहाकिल गणंग हतरम एंदलतीनवा කලින් මට මතක හිටිය අපි අර x x විතර ඒ වගේ නෙවෙයි දැන් xy දෙකක් වගේ අකුරු දෙකක් දාලා තියෙනවා මම ඒ ගණන් ටික පිළිවෙලට පෙන්නන්නම් එතකොට උඹලා කරන්න ඕන පැහැදිලි වීඩියෝ එක නතර කරලා රූපය ඇඳගනින් අල්ලපන් එක එක පොඩක් බලන්න හරි මේක හරි මෙන්න පළවෙනි එක දෙවෙනි එක මේක මෙන්න රූපේ මේ දීලා තියෙන දත්ත වලට අනුව වැඩි විස්තර මම ඒක දුන්නේ x හා y හි යගේ සොයන්න උඹලා මේ ප්‍රශ්නාර්ථ දාන්න පුරුදු වෙන්න එපා මට මේක සොයන්න කියලා ලියන එකත් මම හිතරදේ මගේ අර සිංගල් ලියන එක මට මේ අකුරු ඉන්නේ හරියට මේ එතකොට x හා y හි යගේ සොයන්න ඕක තමයි කතාව ඔන්න මේ කතාව හරි අල්ලපන් දෙවෙනි එකටත් හරි මෙන්න කතාව මේකත් රූපේ හොඳට දත්ත ටික පිළිවෙලට දාගනින් ඒකෙත් xy කැමරාව හරියට තල්ල වරින් හතරෙනි ගානත් හොඳට පැහැදිලිව පේනවා ඇති වීඩියෝ එක නතර කරා පස්වෙනි එකත් ගනින් ඒකත් අරගෙන පිළිවෙලට හරි ඊට පස්සේ අපි මම කිලිඹලා රූප ටික අඳ ගන්න ඕන අඳගෙන පිළිවෙලට ගානට සෙට් වුණා නම් ගාන හරි ඕක තමයි වෙන්න ඕනේ රයිට් අපි එකින් එක යමු මම ඉන්නංගේ කියන්නේ දැන් උඹලා වීඩියෝ නතර කරලා ගනින් මම මේක කට් කරගෙන ඉන්න ඕනේ නෑනේ අපි යන් කිලිම මේකට හරි ගණන් ටික දැන් දැක්කනේ හරි එතකොට දැන් අපි ටික නිදහසේ හිතමු මම හිතනවා මේ වෙනකොට දැන් මේ වෙලාව මම වීඩියෝ එක කට් නොකරට උඹලා දැනගන්න ඕන වැඩ නතර කරලා ගණන් දෙක ගණන් හතරක් දැපිනවනේ ගණන් හතරේ මුත්තර ටික හොයන්න ප්ලෑන් කරලා හොයන්න පුළුවන් නම් හොයලා ඊට පස්සේ බැරි නම් මගෙත් එක සෙට් වෙමු ඊට පස්සේ මම ටිකෙන් ටික ක්‍රම ටික කියන්නම් ඉන් ඉදිරියට අපිට මොන වගේ ගණනක් આવත් පුළුවන් වෙන්න ඕන විත් තැනට අපි එමු වැඩේට හරි රයිට් දැන් මේකක් උඹලා කොහොමද කල්පනා කරේ එදා වගේ දැන් මගේ උත්තරේ නිකන් බොරුවට ලියාගෙන යන්නේ නැතුව වැඩේ කෙරෙන්න ඕන කියන එක අපි දෙගොල්ලොටම තේරෙන්න ඕන රයිට් මේක දිහා පොඩ්ඩක් බලමු මටත් හොඳට තේරෙන්නේ නැහැ. දැන් අපි එදා කතා කරේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන අභ්‍යන්තර මොකද්ද මගුලක් ගැන කතා කරේ. ඉතින් ත්‍රිකෝණයක්ම වෙන්න ඕනේ නැහැ. ත්‍රිකෝණයක් නම් වෙන්න ඕන. හැබැයි එක ත්‍රිකෝණයක් වෙන්න ඕනේ නැහැ නේ. ඉතින් ත්‍රිකෝණ දැන් අපි ලොකු චතුරස්‍රයක් ගත්තොත් ඒක ASCII විකර්ණයක් ගහපු ගමන් කෙලිම ත්‍රිකෝණ දෙකකට බෙදෙනවනේ. ඒ ත්‍රිකෝණෙත් හරි. එහෙනම් දැන් අපි අපේ තියරියට වැඩිපුර තැන දෙන ගමන් අපි මේකේ AB XY හොයන්න plan කරමු. උඹලා කොහොමද XY හොයන්නේ මටත් පොඩ්ඩක් තේරෙන්නේ නැහැ. මෙන්න දැක්කද මරු වැඩක්. කියපන් එක්සල් අගේ කොහොමද කියලා ඇත්තටම එක්සල් අගේ උඹලට ලස්සනට තේරුණාද මට නම් හොඳට තේරුණා උඹලට තේරුණාද පොඩ්ඩක් අපිට ගමෙන් හිතලා බලපන් කොහොමද ඒක වෙන්නේ කියලා අපි plan කරමු මෙහෙම අපි දැන් මේ ලොකු එක ගත්තොත් ත්‍රිකෝණයක් නෑනේ බං මේකේ පාදයක් දික් කිරීමේ මගුලක් අපිට කරන්න බෑනේ කතාව හරි එහෙනම් ත්‍රිකෝණයක් තෝරමු මේ ත්‍රිකෝණේ නම් පාදයක් දික් කරපු ගතියක් නම් තියෙනවා මෙන්න මේක පාදයක් දික් කරා අභ්‍යන්තර මේ දෙකේ එකතුවර සමානයි මේක අහලත් නෑ දීලත් නෑ දන්නෙත් නෑ මොන මගුලක්වත් නෑ මට ඉතින් ඒක අරන් වැඩක් නෑ මේක ඇතුලේ මට පුළුවන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර දෙක එකතුව සමානයි කියන තියරිය දාන්න පුළුවන් විදිහට ගැලපෙන විදිහට ත්‍රිකෝණ තෝරගන්න පුළුවන් ගොඩක්. එකක් තමයි මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් මේකේ පාදයේ දික් වෙලා තියෙනවා බාහිර කෝණය මේක. අභ්‍යන්තර මේ දෙකේ එකතුවට සමානයි කියන්නේ මේ දෙකේ එකතුව මේක සමානයි. නමුත් බං මේක අහලත් නෑ දීලත් නෑ අහලත් නෑ දීලත් නෑ කොහෙවත් නැති මගුලක්. අපි plan එක දැන් නිමල්ගේ වයසයි කමල්ගේ වයසයි නම් හොයන්නේ උන් දෙන්නගේ වයස අතර සම්බන්ධ ටිකක් නේ අපි හදා ගන්න ඕන. ඉතින් වෙන මගුලෙක්ගේ වයසක් අපිට අදාළ නැහැ නේ. ඒ වගේ xy එන විදිහට මගුලකට සෙට් වෙමු. මට නම් තේරුණා. උඹලට තේරුණාද? මෙන්න උඹලට තේරෙන්නේ නැති. මෙන්න බලපන් මේ ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණයට මම ගොඩක් කැමතියි. දත්ත ගොඩක් තියෙන එතනනේ. දත්ත කියනවා තේරෙනවා. දන්නේ වනේ දත්ත කියන්නේ. මේක දත් දැන් මේකේ යකෝ දත්ත නැහැ නේ මොනවත්. මේකත් දීලා නැහැ මේකත් දීලා. කොහෙටවත් නැති මගුලක්. තේරුමක් නැහැ. මේකට යමු. මේකේ මේ දෙක දන්නවා. මෙන්න මේ ත්‍රිකෝණේ පොඩ්ඩක් ලාවට සලකපන්. මෙහෙට දික් කරන්නත් පුළුවන්. පාදයක් දික් කිරීම සෑන බාහිර කෝණේ අභ්‍යන්තර දෙකේ එකතුවට සමානයි. මේක x නම් මේකත් x වෙනවා තමයි හැබැයි. ඇත්තටම හරි ප්‍රතිමුඛ කෝණ. එලෙල. හැබැයි ඉතින් ඕන නම් මෙහෙමත් පුළුවන්. මේ ත්‍රිකෝණේ මෙහෙම දික් කරපන්කො මේ පාදේ මෙහෙට. එතකොට මෙන්න මේ ත්‍රිකෝණේ මේ පාදේ දික් කරාම හැදෙන බාහිර කෝණය මේක අභ්‍යන්තර මේ දෙකේ එකතුවට සමානයි. මොකද උඹලා කියන්නේ පාදයක් දික් කිරීම සෑන බාහිර කෝණය එහෙනම් කෙලින්ම උඹලට තේරෙන්නේ නැද්ද x සමානයි 40.80 කියලා. මොකද උඹලා කියන්නේ හේතුවක් ඇත්තටම ලියන්න පුරුදු වෙමු ඉදිරි කාලේ අපිට ඒක වාසි වෙයි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර දෙකේ එකතුවට සමාන වන බැවින් අන්න කෙලින්ම උත්තරේ x 120යි. මං හිතනවා උඹලට තේරුණා කියලා බොහොම ලේසියි. අකුරු දෙකක් තිබුණා. එතකොට අපි මේක මේ අර සංකීර්ණ කියලා කියමුකෝ නම් මේ සංකීර්ණ රූපය ඇතුලේ අපි කතාව දකින්න ඕනේ. ඒ සංකීර්ණ ප්‍රශ්නයක් අස්සේ දකින්න ඕන සරල දේ. ඕකනේ ගණිතය කියන්නේ ඒ හිතන්න පුරුදු වෙන එක තමයි තියෙන්නේ. මෙන්න පාදයක් දික් කිරීම බාහිර කෝණේ අභ්‍යන්තර මේ දෙක එකතුවට සමානයි. බොහොම සරල කතාවක් නේද? හරි. ඒකත් වැඩි හරි වගේ. දැන් එතකොට ඕන නම් මෙහෙමත් පුළුවන්. මේක x නම් මේකත් x වෙනවා. මේ ත්‍රිකෝණයේ මේ පාදයේ දික් කිරීම සෑදෙන බාහිර කෝණේ අභ්‍යන්තර දෙක එකතුවට ඕන නම් සමානක් වෙනවා. හරිද කතාව හරයි. ඊළඟට දැන් කතන් x හරි. හොඳ x 120යි කියන එක හරි නේද? රයිට්. අපි යමු ඊළඟ එකට බලන්න y සම්බන්ධ කතාවක් ගමු. y තියෙන්නේ මෙතන. y තියෙන්නේ මේ ත්‍රිකෝණේ. මේ ත්‍රිකෝණයට යමු ඇත්තටම. දැන් ත්‍රිකෝණනේ අපේ කතාව මේකට ගියොත් මෙන්න පාදයක් දික් වෙලා බාහිර පාදයක් දික් කියන සැරේ බාහිර කෝණය අභ්‍යන්තර දෙකේ එකතුවට සමාන. මේක xමයි. ඇයි ප්‍රතිමුඛනේ? හැබැයි උඩ මෙහෙමත් පුළුවන්. බොහෝම ලස්සනට මෙන්න මේ ත්‍රිකෝණය අරගෙන මේක මෙහෙට දික් කරමු. එතකොට කෙලින්ම x ආය ප්‍රතිමුඛවත් කියන්න ඕනේ නැහැ. මේ පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර මේ දෙකේ එකතුවට සමාන බව අපි හොඳටම දන්නවා. ඒ කියන්නේ ආයිත් x සමානයි මේ දෙකේ එකතුවත් බං. x සමානයි මේ දෙකේ එකතුවත් වෙනවා. x සමානයි මේ දෙකේ එකතුවත් වෙනවා. මරු. ඒකත් ලස්සනයි. මරු වැඩි. එහෙනම් මෙන්න මට ලියන්න පුළුවන් කෙලින්ම ඇත්තම කතාව x සමානයි මේ දෙකේ එකතුව y ධන 70. මොකද උඹලා කියන්නේ? පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමානයි. හැබැයි මම x දන්නවා 120යි මේක මම දන්නවා 70යි. මම කියපු දේ තේරෙනව නේද? හරි. එතකොට මෙන්න එනවා මට y සමානයි 80ක් y සමානයි 50ක් එනවා. කතාව තේරෙනවා කියන්නේ 7යි. 50යි ඔන්න කතාව කියපු දේ පැහැදිලි වෙන්න ඕන. y වලට 50ක් එනවා x වලට 120ක් එනවා. තමයි කතාව. පැහැදිලි නේද කියන්නේ? එතකොට අපි දකින්න පුරුදු වෙන්න ඕන ලොකු රූපයක් ඇතුළේ වුණත් පාදයක් දික් කරගෙන ගිහලා අභ්‍යන්තර ප්‍රතිමුඛ එක හොයාගන්න හැකියාව අපිට ටිකින් ටික එන්න ඕනේ. ටිකින් ටික එන්න ඕනේ. ඒකට තනිකරම ත්‍රිකෝණේ විතරක්ම දීලා එන්නෙත් නෑ, එන්න ඕනෙත් නෑ. ඒතර වෙන තැනකදී આવොත් අපි අපිට ගැලපෙන රූපේ හදා ගන්න ඕන. මෙයා මේක ඇතුළේ මේ පාද දෙක සමානයි. මේ කෝණ දෙක සමානයි කියලා ගන්න පුළුවන්. මේක දික් කිරීමෙන් බාහිර කෝණේ අභ්‍යන්තර දෙක ගන්න පුළුවන්. මම හිතනවා තේරුණා කියලා. රයිට්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නේ කියන ලොකු තුන්වෙනි ප්‍රශ්නෙට. මේකෙත් තුඹලා රූපය අඳගත්ත නැත්නම් ටගලාය රූපය අඳගෙන සෙට්ටියන් x හා y හි අගයන් සොයන්න. මටත් පොඩි අපහැදලියක් නම් තියෙනවා වගේ තමයි. මේකේ නම් හැබැයි හොඳට දික් වෙලා තියෙනවා නේ බා. මෙන්න මේක ගත්තොත් මේ ත්‍රිකෝණේ ගත්තොත් පාදයේ දික් වෙච්ච බාහිර කෝණේ මේ තියෙන. පාදයේ දික් වෙනසනේ බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමානයි. එලෙල. ඒක නම් මරු බා. කෙලින් x සමානයි 60.50. ඒක නම් ගේමක් නෑ නේද බා. x සමානයි 110යි. මේකට ලියපන් පාදයක් දික් වෙන සැරේ බාහිර කෝණ කතාව පොඩ්ඩක් වරහන් ඇස්සේ ලියවනම් හරි. බාහිර කෝණේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙක එකතුවට සමාන බැවින්. ඔක තමයි කතාව. තේරුණා නේද මං කියපු දේ? හරි පැහැදිලිනේ. හරි. එතකොට ඔන්න x වලගේ හරි. දැන් ආයි අපිට ඔන්න y වලගේ. මොකක්ද උඹලා හිතන්නේ? y වලගේ මරු. y වලගේට ආයි ක්‍රම දෙකක් තියෙනවා. මේකත් ත්‍රිකෝණයක පාදයක් දික් වෙන සැරේ බාහිර කෝණයක්. එහෙනම් අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙකේ එකතුවට සමානයි. මේකටයි මේකයි එකතුවට සමානයි. එහෙම නැත්තම් මේ ත්‍රිකෝණය ගත්තොත් බලපන් මේ ත්‍රිකෝණය ගත්තොත් මේ පාදයේ දික් වෙලා තියෙනවා බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙක එකතුවට සමානයි කියලා මෙහෙම ලියන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේ ලොකු ත්‍රිකෝණය සැලකුවොත් අන්න ඒකේ පාදයේ දික් කිරීමේ සැරේ බාහිර කෝණය ආයිත් මේක වෙනවා අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙක එකතුව කියන්නේ මෙන්න මේක දන්න මෙන්න මේකට සමාන. මේ දෙකටම සමානයි. උඹලට තේරුණාද? දැන් x වලට ආවේ මට 110යි නේද? මම ඒක මෙතනින් පොඩ්ඩක් ලියාගෙන මම උඹලට වෙනම ක්‍රමයක් කියන්නම් මෙහෙම. මෙන්න බලපං හරි ලස්සන පොඩි විහිළුවක් තමයි. වැඩි ඒක හිනා වෙන්න යන්නේ නැතුව පොඩ්ඩක් අහගනින්. මට බැරිද මෙන්න මේ y ලියන්න පුළුවන් නේද බං? x ධන 40 කියලා ලියන්නත් පුළුවන්. හෝ මේ තව ක්‍රමයක් හෝ y ලියන්න පුළුවන් කෙලින්ම 40 ධන 60 කියන එකට එකතු වෙන්න ඕනි 50ක්. මොකද උඹලා කියන්නේ? මොකක්ද දන්නවද තේරුම? මෙන්න මේ පොඩි ත්‍රිකෝණය සැලකුවොත් පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි මේ තියෙන්නේ. ඒක අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙක එකතුව කියන්නේ මේ දෙකට සමානයි. x ධන 40. හෝ ලොකු ත්‍රිකෝණය සැලකුවොත් ඒකේ පාදයක් දික් කිරාම හැදෙන බාහිර කෝණය මේකමයි. ඒක සමානයි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුව. ලොකු ත්‍රිකෝණේ. ලොකු ත්‍රිකෝණේ ප්‍රතිවිරුද්ධ කෝණය කියන්නේ 40වත් 60වත් නෙමෙයි දෙකේ එකතුව. හා මේක. මේකට මේ ලොකු ත්‍රිකෝණය ගත්තොත් එහෙම මේකට ප්‍රතිවිරුද්ධ කෝණ දෙක කියන්නේ මේ කෝණේ මේ කෝණේ නේ. ඒ දෙකට සමානයි. මේකෙන් හෙව්වොත් මම x දන්නවනේ. එහෙනම් y සමානයි 110.40. මොකද උඹලා කියන්නේ? ඔව්. එතකොට එනවා කිරීම 150යි. ඒකත් හරි. එහෙම නැත්තම් මට පුළුවන් ආයිත් හැබැයි 100යි 50යි 150යි තමයි. දෙකම හරි. ඒ දෙකමත් අවශ්‍ය නැහැ. නිකම්ම කිව්වේ. යන්තම් කියපු දේ තේරෙන්න ඕනේ. මොකක්ද ඒකේ plan එක කියලා තේරෙන්නේ? එකම ගානක් ක්‍රම කීපයකින් හදන්න පුළුවන්. බොහෝම සිම්පල් විදියට. ඉතාලම සිම්පල් විදියට කරන්න පුළුවන්. මම හිතනවා තේරුණා කියලා. ටිකක් වේග වැඩි කතාවක් නෑනේ. බොහොම සරල දෙයක්. ඒතර අපි දකින්න ඕන අපි අපේ දැන් අද කතාවේ තියෙන අපිට පාදයක් දික් කිරීමේ සෑහෙන බාහිර කෝණේ. පුළුවන් තරම් අපි ඒක හොයන්න ඕන. ඒක පොඩි ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්. ලොකු ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්. ඒක වෙන චතුරස්‍රකින් ඇතුලේ හැදෙන ත්‍රිකෝණයක් වෙන්නත් පුළුවන්. ඔය පොඩි ලොකු කියලා කිව්ව මහා කෝණි සුළු කෝණි වගේ වෙන්නත් පුළුවන්. කියපු දේ පැහැදිලි නේද? හරි. එහෙනම් ඒක මම හිතන්නේ හරි තුන්වෙනි ගාන ඉවරයි. යමු අපි හතරවෙනි ගානට. හතරවෙනි ගානේ තියෙනවා x යගේ සෙන. ඒක නම් x කියලා තියෙන්නේ බා. x යගේ විතරයි. ඔව් කොහොමද x වලගේ හොයන්නේ? කෙලින්ම අහන්නේ x වලගේ. x වලගේ x වලගේ මටත් ලොකුවට තේරුමක් නැහැ. අපි පොඩි plan එකක් දාමු. කොහොමද උඹලා x වලගේ හොයන්න plan කරේ? මටත් පොඩ්ඩක් තේරෙන්නේ නැහැ වගේනේ බා. කොහොමද x වලගේ හොයන්නේ? පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණයක් මේකේ තියෙන. ඔව් ඔව් මේ තියෙන්නේ. හයිලෙල. හැබැයි ඒක හොඳම නන්නේ. අහලත් නැහැ, දීලත් නැහැ. මොකද අහලත් නැහැ, දීලත් නැහැ කියන ප්‍රශ්නයක් වශයෙන් අහන්නෙත් නැහැ, දත්තයක් වශයෙන් දීලත් නැහැ. ඉතින් රෙද්දට අපි මේකක් දාගෙන මගුලක් කරනවා. අපිට වැඩන්නේ නැහැ අපිට. හැබැයි මේ බලපං මෙන්න මේ පාදයේ දික් කිරීමෙන් හැදෙන බාහිර ඒක නම් අහලා තියෙනවා. කෙනෙක්ස් නේ අපි හොයන්න ඕන. මේ බාහිර කෝණේ සමානයි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙකේ එක. යකෝ මේක දන්නේ නැනේ. දන්නවනේ බං. ප්‍රතිමුඛ කෝණ. මේක එලෙල ප්‍රතිමුඛ කෝණ. ඊයල්ලා දාපන් එක. විහිළුවක්. තේරුණානේ කියපු දේ හරිනේ. කෙලින්ම ලියමු. එහෙනම් ආයි මොනවත් කතා ඕනේ නැහැ. 2x සමානයි මෙන්න මේක පැන්සලෙන් වගේ ඕනනම් දාගත්තත් කමන්නේ, වෙන පාටකින් දැම්මත් කමන්නේ. මේක 60ක් වෙනවා. මේක x ඍණ 20ක් වෙනවා. කිසියම් ප්‍රතිමුඛ කෝණ නිසා. කියපු දේ තේරුණා නේද? හරි. එහෙනම් පාදයක් දික් කිරීමේ සැරේ බාහිර කෝණේ සමානයි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙකේ එකතුවට 60 ධන. මම මේකට මෙහෙම ලියන්නම් බං. මේක පුරුදු වෙන එක මාර ලස්සනයි. මේ කෝණය දෙන්නෙක්ගෙන ලියවෙන්නේ. එකෙක් දෙන්නෙක්ගෙන් ලියවෙනකොට ඒකට වරහනක් දාලා පැකට් කරලා දාමු. දෙන්නෙක් එකෙක් කරනකොට બ્લોක් කරන්න ඕනේ හොඳට. ඒක තේරෙන්න ඕනේ. පැකට් එකක් අස්සේ දැමුවොත් තනි එකෙක් වෙනවා. මේ කෝණයයි මේ කෝණයයි එකතුව. ඒක ආවේ මේකට මේක සමාන ප්‍රතිමුඛ කෝණ, මේකට මේක සමාන ප්‍රතිමුඛ කෝණ. ඒ නිසා අපි අර මගුල දැම්මා. තේරුණා නේද කතාව? හරි. එහෙමනම් දැන් 2x සමානයි ඇත්ත කතාව 60 වරහන් ඉවත් කරොත් x එනවා. ඔහොම එනවා. මේක මේ පැතරාවම 1x වෙනවා. මේක මේ කඩු කරාම 40ක් වෙනවා. මම ඊට වඩා කතා කරන්න යන්නේ නැතුව ඉන්න තමයි හිතුවේ. තේරුණා නේද කතාව? හරි. දැන් මේ ටික හදලා හදලා අපි විභාග මට්ටම මොකද්ද කියලා බලමු. විභාග මට්ටම බලමු. ඕක සාමාන්‍ය ක්‍රමය. ඕක මගේ ඇඟේම තියෙන එකක්. මම ඒ ලෙවල් මොන වගේ පාඩමක් කරත් අනිවාර්යෙන් ඊට වඩා ගොඩාක් කුඩි මට්ටමින් හදනවා. මම අර සීඝ්‍ර පුනරීක්ෂණලත් කරේ කියන්නේ උඹලට ගැලපෙන්නේ නැති ගණන් තොගයක් හැදුවා. ඒ නිසා ඒව හදනකොට කලබල වෙන්න එපා. කොහොමත් මම කොහොම මොන වගේ එකක් ඉගෙනුවත් මම අනිවාර්යෙන් සීමාවට උඩින් ගොඩක් උගන්ලා ඊට පස්සේ සීමාවට ආයෙත් ගිහින් බහිනවා. මෙන්න විභාග ගන්න ටිකේ. එතකොට ඒව තුටු දෙකට වැටෙනවා. වෙන්න ඕනේ කියන්නේ වැඩක් අර සරල කරලා පෙන්නනවා නම් කරන් තියෙන හොඳම දේ බොරුවට ඒක ASCII උඩ පැනපැන ඉන්න එක නෙමෙයි. ඊට ටිකක් උඩින් ගන්න ටිකක් හදන්න ඕනේ. ඒ හදපු ගමන් වැඩි නිකම්ම ගොඩ. රයිට් ඇති. ඒතකොට මේ ටික දැනට මෙහෙම හදමු. අපි බලමු විභාග මට්ටම කොහොමද කියලා. අපිට විභාග මට්ටම බැලුවම තියෙන්නේ ඒකේ ගේමක් නැහැ කියලා. ඒකයි ඇත්ත කතාව. රයිට්. අල්ලපන් කැමරාව මේකට. මේකන පොඩ චාටර් වගේ මටත් බය හිතෙනවා. දෙකක් අහනවනේ බං. ඕ දෙකක් නම් අහනවා තමයි. දෙකක් නම් අහනවා තමයි මටත් පොඩ්ඩක් තේරෙන්නේ නැද්ද කියලා බය හිතෙනවා. කොහොමද බං දෙකක් හොයන්නේ? පොඩි විතර බලමු සිද්ධියක් මටත් හිතා ගන්න බැරිද දන්නේ. ත්‍රිකෝණයක පාදයක් නම් දික් වෙලා. බාහිර කෝණේ අභ්‍යන්තර දෙක යකෝ එලෙල. පාදයක් දික් කිරීමෙන් බාහිර කෝණේ අභ්‍යන්තර මේක වෙන්න බැරි දෙයක් මෙතන තියෙන්නේ. මේක නම් එන්න ඕන බං. මට පොඩි වැරදීමක් වුණානේ. ලොකු බරපතල වැරදීමක්. දැන් මට ඒක හදන්න වෙනවා. මගේ අතේ මේකේ තිබුණේ එකකමද දැම්මේ මම. ඔව් මට ලොකු වැරදීමක් බං. 5යි තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. ප්‍රශ්නයක් එතන මේ නෝට් එකේ මගේ අතින් මම ගාන පිළිවෙලට මම හදලා මම කියන්නේ මමනේ ගාන හදාගත්තේ. මෙතන 5යි වෙන්න උඩ පොඩි වැරදීමක් වෙලා තිනවා. හරි. කරකාටුයි ඒක කරන්න දෙයක් නැහැ. හරි. 5යි වෙන්න උඩ. හරි. එතකොට මේ කතාව හරි. දැන් එතකොට දැන් කොහොමද ඒක හදන්නේ? උඹලා එතන අපහසුතාවයටපත් වුණා. කරන්න දෙයක් නැහැ ඒකට. හරි. ප්‍රශ්නයක් තියෙනවා එතන. මොකද බැලු බැලමටත් පේනවනේ බං. මේක y වෙලා මේක y වෙන්න බෑනේ කවදාවත්. මොකද මෙතන පොඩි කෝණේ මේක පට්ට මහා කෝණයක් නේ. ඇත්ත කතාව වෙන්න බෑනේ කොහොමද නේ. හරි. තේරෙනවනේ. කොහොමද x හා y හොයන්නේ? x හා y හොයන්නේ කොහොමද කියලා කිව්වොත් මෙන්න සිද්ධිය. ඒකේ කතාව මටත් තේරෙන්නේ නැහැ දැන්. හැබැයි අපේ කතාව මොකද්ද? පාදයක් දික් කිරීමේ සෑහෙන බාහිර කෝණේ අභ්‍යන්තර දෙකට සීන් වේ. ඕකනේ කතාව. මෙන්න පාදේ දික් වෙලා තිනවා. පාදයක් දික් කිරීමේ සෑහෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් අපිට ඕන නම් හැබැයි මෙහෙම ලියන්න පුළුවන්. මෙහි 5y සමානයි x ධන y. එලෙල. ඒකේල. ඔන්න හොඳට අහගෙන කතාව. මෙන්න මේ වගේ දැන් ඉතින් ඒකෙන් xy හොයන්න බෑනේ බං. හොයන්න බෑ. මේක උස්සලාගෙන මේ පැත්තට. 4y සමානයි x වෙනවා. ඒත් අපි දන්නේ නැහැ xවත් yවත් දන්නේ නැහැ. හොයන්න බෑ. ඉතින් මේකෙන් හොයන්න බෑනේ. හොයන්න බෑ තමයි. එතකොට දැන් මොකද බං කරන්නේ? එහෙනම් පාදයක් දික් කිරීමෙන් සෑහෙන බාහිර කෝණේ අභ්‍යන්තර දෙක එකතුවට සමානයි කියන එකෙන් බෑ. එහෙනම් වෙන එකක් කරමු. මේ තුනේ එකතු 180 කරමු. හොඳයි අවුලක් නැහැ. මේ දෙකේ එකතු 160 ක. හොඳයි අවුලක් නැහැ. දෙකම හරි. දෙකෙන් ඕන එකක් හරි. දෙකම කරත් හරි. එතකොට ඒකත් එනනම් අපි නිකන් දත්තයක් වශයෙන් වගේ පොඩ්ඩක් මම මේ පැත්තේ ලියන්න. තාම උඹලා මෙතන පොඩිනුත් ගොඩක් පොඩිනුත් වගේ මේක බලන ගතිය මට දෙන්නලා තියෙනවා. ඒ හැබැයි උන්ට ගැලපෙන්න කියලා මම කරන්නේ. මම මේ කොහොමත් all level වලට උඩින් කරන්නේ. මොනවා කරත් all level වලට උඩින් කරනවා. කොහොමත් ඒක මම ඉස්සෙල්ලා කිව්වේ මම මොන වැඩේ කරත් මම හෙක් කරනවා. මොන වැඩේ කරත් මම කොහොමත් ඒ level මගේ ගත්තා. මම campus මට්ටමේ ගනොත් හෙන්න set එකක් හදනවා. ඒක හදන්න නැතුව අරක කරන්න බෑ. අපි කොච්චර උඩ පැනනත් ඒක කරන්න බෑ. ඒකට ඒක අර උගන්නන එක තීරුණාට මදි. හිර කරන්න ගණන් ටිකක් දෙන්න ඕනේ. හිර කරන්න දෙන ගණන් ටික තියෙන්න ඕන. ඊට උඩින් වෙන්න ඕනේ. ඒ මට්ටමේ ගණන් හිර කරන්න දෙන ටිකක් අමාරුයි. ඒකට දඩව සාමාන්‍ය හොඳට වැඩ කරන එකෙක් වුණත් මට්ටමේ ගණන් ටික කොහොමද ඒකට හදනවා. ඊට උඩින් ගණන් දාලා හිර කරලා කියලා දුන්නාම තමයි පොඩ්ඩක් අර පහළටම වැටෙන්නේ. මේ ටික මෙහෙම ගිහිල්ලා විභාග ගණන් ටික බලමු. මේ වගේ ප්‍රශ්න එන්නේ නැහැ. කොහොමත් එන්නේ නැහැ. ඒක කොහොමත් එන්නේ නැහැ. බලමු ඉස්සරහට හරි. මේක මෙහෙම තියාගෙන නැවත මට දත්තයක් පුළුවන් නේද බං 5y + x = කීයද 180යි හේතුව සරල රේඛාවක් මතක ඕනවා මෙතන හේතුව පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණ අභ්‍යන්තර මගුල සීන් වේ එකක් ලියලා තියපන් හොඳ කතාවක් උඹලා ඒක ලියන්න ඕනේ හරිනේ කතාව හරි මෙතනින් හැබැයි මරු වැඩක් තියෙනවා මේ හරි ලස්සනට ගත්තොත් මම මෙහෙම දෙයක් කියන්නද බං මේක අපි දැන් මෙහෙම කරමු උඹලත් මේක දන්නවා දැන් සමගාමී සමීකරණ දන්නෙම නෑ කියපන්කෝ පොඩි මේකෙක් ඉන්නවා එහෙනම් අතහැරලම දාපන් මේ ගණන් ටික නැතුව විභාග ගණන් ටික හදන්න plan කරමු මේක බලන මට දැන් කතා කරන විදිහ මේ පොඩි උනුත් මේකට සෙට් වෙලා ඉන්න ගතිය මට පේනවා උන් අර කතා කරනකොට මෙහෙමයි හත වසරේ ඉතින් මම හතයක් ගන්න මම කතා කරනවා කැමති නෑ කොහොමත් එපා ඒක මම ඉච්චර කතා කරන්නේ නෑ ගැන ඒතර එහෙම එකෙක් ඉන්නවා නම් සමගාමී සමීකරණයක් උ දන්නෙම නැත්තම් ඌ මේක බලන්න යන්න එපා ඌට කෙල වෙනවා ඌට එපා වෙයි මේක එහෙම එපා වෙන්නේ හැබැයි 9 10 11 ඉන්න එක සමගාමී කරලා තියෙනවා ඌ අර මගේ සමගාමී ටිකක් බලලම සෙට් වුණා නම් හරි. උඹලට තේරෙනවද මෙන්න මේක සමගාමී ගතියක් පේනවද නිකන් x = 4y මෙන්න මෙහෙම දත්තයක් තියෙනවා. තව තියෙනව නේද 5යි නැත්නම් x ධන අපි මාරු කළියම් x ධන 5y = 180යි. නිකන් හරි ලස්සනට උඹලට මේ දෙක පේන්නේ නැද්ද? හරි ලස්සන විදිහට මම ටිකක් දිගට හදන්නම්. දැන් මේක හරි ලස්සන කතාවක්. නිමල්ගේ වයස වගේ හොයන්න ඕන නම් සරල සමීකරණකින් පුළුවන්. හැබැයි නිමල්ගේ කමල්ගේ දෙන්නේගේ වයස හොයන්න ඕන නම් සමගාමී වලට යන්න ඕනේ. අකුරු දෙකක අගයන් හොයන්න අනිවාර්යෙන් සමීකරණ දෙකක් තියෙන්න ඕනේ. දැන් xy දෙකක් අහනවනේ. සමීකරණ දෙකක් නැතුව බෑ. එක සමීකරණයක් ගත්ත පාදයක් දික් කිරීමේ සෑදෙන කතාව දාලා අනිත් සමීකරණේ ගත්ත ත්‍රිකෝණයේ කෝණ එකතුව 180යි කියලා නෙවෙයි මේක නම් ගත්තේ සරල රේඛාවක් මත කෝණ 180යි කියලා. ඒ දෙක මම දත්ත වශයෙන් ළඟට ලියාගත්තා. මේ නිමල්ගේ ළඟ මුදලයි කමල්ගේ ළඟ මුදල එකතු කරාම මෙච්චරයි. නිමල්ගේ මුදලෙන් කමල්ගේ මුදල අඩු කරාම අච්චරයි. දෙන්නගේ මුදල් හොයන්න පුළුවන්. ඕකනේ සමගාමී කියන්නේ. ඔය අවශ්‍යතා දෙකම සපුරන x අගේ xy අගයන් දෙක. හරි නොදන්නා අගයන් දෙක. මෙතන මේක මෙහෙමත් වෙනවා මෙහෙමත් වෙනවා. මේ දෙකම ඕන xy කවුද? හරි. එහෙමනම් කරන්න ඕනේ මේ x තියෙන තැනට ඕන නම් 4y දාන්න පුළුවන්. 1 2 පාවිච්චි කරන්නේ මෙහෙමයි. x තියෙන තැන දාමු 4y. 4y ධන 5y = 180යි. මොකද උඹලා කියන්නේ 9y = 180යි. කතාව තේරෙන්න ඕනි y = 20ක් එනවා. y = 20යි. එහෙමනම් x = 80ක් එනවා. මොකද මේ වගේ 4 ගුණයක් තමයි x කියන්නේ. මං හිතනවා මට මෙතන ඕනකම තිබුණේ මේක මම වෙලාව ගත්තට උඹලා වෙලාව ගන්න අවශ්‍ය නැහැ. ඉතින් මම මොන හරි කියන්න දෙපා. ඉතින් එකම දේ අනිත් පැත්තට වෙන්නේ මොකද්ද මෙතන කියලා. ඒකයි එච්චර කරේ. ඒතර ඒ වගේ තැනකදී උඹලා කපටි වෙන්න ඕන දෙන්නෙක් හොයන්න ඕන නම් මොන ක්‍රමෙන් හරි සමීකරණ දෙකක් හොයාගන්න ඕන. ඉතින් මම මෙතන කරේ අර මගේ තියරිය දැම්මා. පාදයක් දික් කිරීමේ සෑහෙන බාහිර කොනේ අභ්‍යන්තර දෙකේ එකතුවර සමානයි කියලා. තව එකකුත් මං හදාගත්තා. කවුරු මේ දෙකේ එකතු 180යි කරත් හරි. ඒකිනුත් යන්න පුළුවන්. ඕන්නම් එහෙමත් කරපන් මේ 2x ධන y = 180යි. ඔතනින් ගොඩ දාන්නත් පුළුවන්. කතාව තේරෙනවා. මෙතනින් ගොඩ දාන්න පුළුවන්. ඊළඟට මෙතනින් එනවා මේක එකක්. ඔන්න මම මේක දෙක කියන්නම්. අර 1 කිලමට ආව නේද x = 4y කියලා. ඒත් මේකේ මේ බලපං කතාව මේකනේ එක කියන්නේ. x ට දාපං 4y මේ මෙතෙන්ට දැම්මොත් මේ x ට 4y දැම්මොත් 8y. ධන y = 180y. ආයිත් එනවා 9y. y = 20යි. උඹලට මං කියන එක තේරෙනවද? මං අමතර දෙයක් කරාට වේගෙත් වැඩි වගේ මේ දත්තේ නෙමෙයි මම ගත්තේ මේ ටිකේ එකතු 180යි කියලා. එතකොට ඒක ගත්තා ආයිතර පළවෙනි එක ගත්තා මේ විදිහට. මේක මම තුන්වෙනි කියනකොනම් දෙකක් තිබු. දැන් අපිට දෙන්නේ නම් හොයන්න ඕන සමීකරණ වෙනස් සමීකරණ දෙකක් තිබුණා ඇති. තුනක් ගන්න පුළුවන් වුණත් ඉතින් තුනක් ඕනේ නැහැ. ගත්තත් අවුලක් නැහැ. ඒතර මේකයි මේක. මෙතන ගියේ මේකයි මේක. අරකමෙන් ගිහිල්ලත් පුළුවන්. ඒ උත්තරේ මෙන්න. තේරුණා නේ කියලා. එහෙනම් පස්වෙනි ගණන් තියෙනවා. තව බෝඩ් එකේ ගණන් හතරක් විතර දාලා මම ආයෙත් එන්නම්. ආයෙත් ආ පිළිවෙලට යන්න. හරි මම ගණන් හතරක් නැවතත් නැදලා තියෙනවා. බෝඩ් එකේ රූප ටික හරි තව ටිකක් ඉස්සරහට යමු මෙන්න මේ රූපය අල්ලපන් කැමරාවට මේක හරි මේක රූපය ඇඳලා මේක 1.b සොයන්න 1.b යගේ සොයන්න රයිට් අනිත් එකට තවරෙන්කෝ මේකට වරින් මේකේ තියෙන දත්ත වලට අනුව x හා y හි යගේ සොයන්න ප්‍රශ්නයන්නේ හරි මේ අනිත් එකට තවරෙන් මේක පොඩි සිංහල මගේ සිංහල නිසා මම මේ කියවන්නේ මේක නම් මෙන්න රූපේ දත්ත ටික තියෙනවා දී ඇති දත්ත වලට අනුව මම නිකන් හදාගත්තේ සිම්පල් d කෝණයේ යගය 180 රින a ධන b ධන c වන බව පෙන්වන්න एक तमाम कथा राइट इलेक्ट वाले मे के तीन ने मैंने रूपे दत्त टीका दिल तो एक्स ही आगे मे गाना एक्स ही आगे ए कमा बी कमा सी सी एसुरिन दक्वन कथा होती है धन्यता मम आवश्यकता अंगुल दिखी ना एक मुखा देते वेटने के लिए एक्सल आगे आहनो ए बी सी वरिंग कौद के वो देते हैं संख्यात्मक आहनो ने भी वगे पेन ने हरी मग तेने पहली एक तमाम कथा राइट उतने मेघ काट करला අපි අතෙන්ට ගිහිල්ලා මම IP රිවල්ට් එනවා උඹලා මේක ඇඳගෙන හදලා plan කරලා එහෙම කරා නම් තමයි මේකේ නියම ප්‍රතිඵලය ගන්න පුළුවන් right අපි යමු අතෙන්ට හරි මොකද උඹලා කියන්නේ මේ ගන්න පොඩි plan එකක් දාමු හදිසි නැතුව ටිකක් හිමීට යමු මොකද්ද කියපම් මේකේ සාරාංශය මටත් ලොකුවට තේරෙන්නේ නැහැ අපි හිතමු මේකේ කතාව මොකද්ද බං A වලයි B වලයි යගයන් දෙකම දෙන්නෙක් හොයන්න ඕන නම් අනිවාර්යයෙන්ම සමීකරණ දෙකකට යන්න වෙනවාමයි. දෙන්නෙක් හොයන්න ඕන සමීකරණ දෙකකට යන්න වෙනවා. එතකොට අර කලින් වගේ තමයි මට පේන්නේ හැටියට. හා ඒක ලේසියකෝ පට්ට සිරා වගේ මට නම් පේනවා. මට නම් මරුවට පේනවා. මේක ත්‍රිකෝණයක්. මෙන්න පාදයක් දික් වෙලා තිනවා. බාහිර කෝණය අභ්‍යන්තර මේ දෙකේ එකතුවට සමානයි. 3b කියන්නේ b ධන 80 කිව්වනම් හරි හැබැයි. වැඩි නිකම්ම කොට. ඒත් හරි. එහෙම නැත්නම් මේ පාදයක් දික් වෙලානේ. बाहिर कोणे अभ्यंतर मे देखे एक तूर सामने की वर ये था हाँ सी ए की ये दन बी की वर था है भाई ये किंग होयंड बे ने मटा सी ए मे किंग मटा होयंड बे की ने का तेरे इंडो ना इतकोटा होयंड बे की ने का तेरे इंडो ना एक इंग अधास करे ये दन बी की संबंध या किन्हें मेतन एक तूर तिकसी आसू आई हाँ ये मटा यमक गंड पुलो बंग इतना की बुद्धि अंतन तेरुना के लिए हरी එතකොට මෙන්න බල බොහොම ලේසියෙන් වගේ ගත්තොත් මෙහෙමත් පුළුවන් මේක 100 නිසා මේක හොයාගෙන මේක සමානයි මේ දෙක එකතුව කියලා ලියන්නත් පුළුවන් එතකොට හැබැයි b නිකම් එනවා තව ඕනනම් පුළුවන් මේ පාදයේ දික් කිරීම සඳහා බාහිර ගුණ අභ්‍යන්තර දෙක එකතුවට සමානයි කියලා මේ දෙක එකතුව 100ට සමාන කරන්නත් පුළුවන් මේ දෙකේ එකතුව 180ට සමාන කරන්නත් පුළුවන් ඇතිපදන් තියනවා වගේ බං ඇතිපදන් තියනවා වගේ මට තේරෙනවා මම කියපු දේ තේරුණාද මට ඕන නම් ලියන්න පුළුවන් මෙහෙම කතාවක් මම ක්‍රම එක ක්‍රමයකට ගන්න. ඕන බලපන් එක ක්‍රමයක් ආම එක ක්‍රමේ. එක ක්‍රමේ තමයි 3b සමානයි නේද b ධන 80ට. මොකද උඹලා කරේ මෙතන 80 නේ. මේක කියන්නේ මේ දෙකේ එකතුව. මේක නෙමෙයි මේ දෙකේ එකතුව. එතනින් නිකම්ම කොට බං. 2b සමානයි 80යි b සමානයි 40යි වැඩි නිකම්ම කොට. හරිද කතාව? හරි. ඊතර කොහොමද a හොයන්නේ? ලීසියෙන් ලියමු. පාදයක් දිගේ ඉතින් බාහිර කොනේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ එකතුවල සමානයි. ආයි ලියන්න පුළුවන් a ධන b සමානයි ci කියලා. ආ එල. ඒ කියන්නේ b 40 නිසා a සමානයි 60ක් එනවා. මොකද උඹලා කියන්නේ ඒකත් හරි. ඔන්න නිකම්. ඔන්න එක ක්‍රමයක් ඉවරයි. තේරුණානේ ටිකක් වේගෙ වැඩි. මේක රෙකෝඩින් උඹලට මේක දැන් දිගටම තියෙනවනේ මේකේ. තව දෙතුන් සැරයක් වුණත් බලලා මේක තේරුම් ගන්න පුළුවන් නිසා එහෙම හරි බලලා වැඩි කරගන්න මම ටිකක් ඉක්මනට හදන්නම්. මේක බොරුවට කාලෙ දික් කරන තීරම නෑනේ. මම දැන් කල්පනා කරන්න මෙහෙම. මෙන්න බලපන්. මේ පාදයේ දික් වෙන සැරේ බාහිර කෝණ කියන්නේ a ධන b. a ධන b ci කියලා උඹලා දැක්කද? ඔව් එලෙල. ආ ඒක හරි. ඒ පාදයේ බාහිර කෝණ හරි ඒක හරිනේ. මේ දෙකේ එකතුව දැක්කද උඹලා 180 කියලා? ඔව්. a ධන 3b දැක්කද උඹලා 180යි කියලා මොකද උඹලා කියන්නේ මේ කතාව හරි නේද? ඔව්. සමගාමි සමීකරණ දෙකක්. මෙතනින් වැඩේ ගොඩ දාලාත් ඉවරයි. දෙකයි බලනවා නම් අයිතින ඵලයක්. මේකත් ලස්සන දත්ත දෙක. මේක හොඳ ක්‍රමයක්. දත්ත දෙකක්. මේකෙන් මට පුළුවන් AB හොයන්න. කොහොමද මේක හොයන්නේ? මේක සමගාමි විසන විදිහ මම දැන් කියන්නේ. අර සමගාමි මගේ එකේ තියෙනවා. මේකෙන් මේක අඩු කරපන්. අන්න එනවා. ඒතකොට 2b සමානයි කෙලින්ම 80යි. මෙන්න යකෝ b සමානයි පට්ට 40යි එලෙල. ඒ කියන්නේ මේකට 40 දැම්මොත් a සමානයි 60ක් වෙනවට කරන දෙන පට්ට දුක කියන අන්න එක දෙවෙනි ක්‍රමය. මේ තියෙන දෙක ක්‍රම. ඕන තරම් ක්‍රම තියෙනවා. ජ්‍යාමිතියට ඕන තරම්. ජ්‍යාමිතියනේ ඕනම ගානකට ක්‍රම කීපයක් තියෙන පුළුවන් බොහොම සරලව. ඊටාම සරලව. කියපු දේ පැහැදිලි නේද? හරි. තවත් ඒතකොට ක්‍රම තියෙනවද? නැත්නම් තව ක්‍රම කියන්නේ ඉතින් මේක දන ඒක තීරුම නැහැ. මේ දෙක ඇති. ක්‍රම දෙකක් ඇති. මම හිතනවා උඹලට මේක තීරුණා කියලා ලොකු ප්‍රශ්නයක් නෑ. එතකොට මෙන්න ක්‍රම දෙකෙන්ම හැදුවනම් හරි. AB සම්බන්ධ සමීකරණ දෙකක් අරගෙන හොයන්නත් පුළුවන්. හැබැයි ඉතින් මෙතනින් මේක හරහා මේක හොයලා ඊට පස්සේ මේ දෙකේ එකතුව මේකට සමාන කරගන්නත් පුළුවන්. एतन पोडि क्रम देख मेहमत पुरवा तर हरि क्रमे मोकद्द होंद क्रमे मोकद्द कथाव तेरना किंदेने ඒක තර්කානුකූල යන්න හුරු වුණා නම් මේ හුරු වීම අමුතුම ජීවන රටාවකට එනවා සෙට් වෙලා. ඒකයි විශේෂත්වය හරි. ඒ කතන්දරේ හරි. එහෙනම් යමු අපි ඊළඟ ගානට. ඊළඟ ගානට යමු 7 වෙනි ගානට. වරෙන් 7 වෙනි ගාන මෙන්න 7 වෙනි ගාන. මටත් ලොකු දෙයක් පැහැදිලි නෑ වගේ දැනනවා. උඹලට තේරුණාද ගාන? උඹලා දැන් රූපෙම ළඟ තියෙනවනේ හරි. මේකෙදි කරන්න ඕන කොහොමද මට හිතා ගන්න බැරි. උඹලා හිතා ගන්න පුළුවන්ද? යකෝ පට්ටේලන යකවා මගුලක් ොන්න යකෝ මේ දෙක එකතු එක සේතු නිකම් වයිකොට මේක ගොම් පට් ගන්න වයි නිකම් 40යි මොකද උඹලා කියන්නේ ඉතින් යකෝ මේක නම් ගොම් පට් කරනනේ හා නිකම් ලියමු එහෙනම් මේ බලපං කතාව වයිදන 140 කියන්නේ කීයද 180යි මොකද්ද එහෙම ලියන්න හේතුව සරල රේඛාවක් මත කෝණ එහෙනම් ඇත්තටම වයිව ලගේ කීයද 40යි නිකම් මිරිගහපන් වැඩි නිකම් කොට මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙකේ එකතුවට සමානයි. උඹලා දැක්කද x ධන y සමානයි 120යි කියලා. පාදයක් දික් කිරීම බාහිර කෝණේ සමාන නිසා. හැබැයි x දන්නේ නැහැ. නමුත් y දන්නවා 40යි කියලා. ඒක සමාන 120යි. මොකද උඹලා කියන්නේ කතාව තේරෙන්න ඕන මෙන්න එනවා 80යි කියලා. ඉරි ගහපන් නිකන්. x එච්චරයි y එච්චරයි. පැහැදිලි නේද කියන්නේ? බොහොම සරල දෙයක්. මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙන තැනක්. නෑ එහෙම නෑනේ පොඩි දෙයක්. එතකොට තව ක්‍රම නැද්ද? තව ක්‍රම පුළුවන්. තව ක්‍රම හදන්නත් පුළුවන්. මේක 100 මේ බලපන්. මේක 120යි කියලා කියන්නේ ඕනනම් මෙහෙමත් පුළුවන්. මේක 120යි කියලා කියන්නේ මේක 60යි. පාදයක් දිගේ බාහිර කෝණය අභ්‍යන්තර මේ දෙක එකතු කරලා 60 x සමානයි 140යි. එහෙම ලියන්නත් පුළුවන් ඕන. ඉතින් ඕන එකක් හරි. උඹලට හිතෙනවා නම් ක්‍රම කීපයක් ඒ හැම එකෙම ලියලා හදලා ගවලපන් මේ උත්තරෙන්න ඕන. එකම උත්තරෙන්න ඕන කොහෙන් ගියත්. එකම ගානකට ක්‍රම කීපයක් තියෙනවා. එකම ක්‍රියාකාරකමකට ක්‍රම දෙක තුනක් තියෙනවා කියන එක බොහොම සරල සිද්ධියක්. කතාව තේරෙනවනේ කියන්නේ. ඒකෙන් හොඳම ක්‍රමය මොකද්ද? ආ ඒකට තමයි මේක ඉගෙනගෙන යන්නේ ඉස්සරහට. රයිට් යමන් 8 වෙනි ගානට. මෙන්න 8 වෙනි ගාන. මම වැඩි මම කරු මේක පුළුවන් තරම් ඉක්මනට යමු. 8 වෙනි ගාන මටත් තේරෙන්නේ නැති ගතියක් තියෙනවා. 8 වෙනි ගාන කියනවා දී යති දත්ත වලට අනුව D කියන කෝණේ අගයන් අර මුල්ලේ තියෙන අගය තියෙනව නේද? ඒක සමානයිලු 180න් A ධන B ධන C අඩු කරාම එන උත්තරයට සමාන වෙනවාලු වන බව පෙන්වන්න කියලා තමයි කියන්නේ. අපි දන්නනේ ඉතින් ධන ටික තමයි. ඒ ධන ටික හරහා මොනවා හරි සම්බන්ධයක් ලියලා මෙන්න මේක අගයගේ මෙහෙම තමයි වෙන්නේ කියලා අපිම ප්‍රකාශ කරමු. මටත් ගොඩාක් හොඳට තේරෙන්නේ නැහැ. ඇත්තට මටත් හොඳට තේරෙන්නේ නැහැ. උඹලට තේරෙනවද? මට පොඩ්ඩක් නොතේරෙන ගතියක් නම් තියෙනවා. අපි ප්ලෑන් කරගමුද? මට හැබැයි හොඳට තේරෙනවා ත්‍රිකෝණ තියෙනවා, පාද දික් වෙලා තියෙනවා, බාහිර කෝණ තියෙනවා, අභ්‍යන්තර තියෙනවා, ප්‍රතිවිරුද්ධ තියෙනවා, ගමකට කෝණ තියෙනවා. ටිකක් බයකුත් හිතෙනවා වගේ ගතියකුත් දැනෙනවා. මොකද උඹලා කියන්නේ? මට නම් හැබැයි මෙහෙම දේවල් ටිකක් හිතෙනවා. මෙන්න මේ කෝණේ කියන්නේ කවුද? මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමේ සැදෙන බාහිර කෝණය තමයි මේ. නැත්තම් මෙහෙමත් පුළුවන්. ඉතාලේසියෙන් පුළුවන්. ඉතාලේසියෙන්. මේ කෝණය කියන්නේ කීයද කියපන්කෝ. දැන් අපිට ඕන ABCD අතර සම්බන්ධයක්නේ මට ඕන. ABCD ගේ කතාවක්නේ මට ඕන. එහෙනම් ABC එනේ මොනවා හරි දෙයක් කරමු. ඔන්න බලපන් ඒ වගේ දැන් නිමල්ගේ වයස කමල්ගේ වයස වගේ දෙගුණයක්. මම අර සමගාමී සමීකරණ වර්ගජ ප්‍රකාශන අනුමත කරන තැන්වල මම ගොඩාක් දේවල් කරා. නිමල්ගේ වයසේ මේ දෙගුණයට අච්චරක් මුදලට මෙච්චරක් එකතු කරාම අච්චරයි මෙච්චරයි කිය ලොකු වැදගත් කතන්දර ගොඩක් කරා. ඒව ඔක්කොම බලට පුළුවන් වෙන්න ඕනේ. බැරනම් උඹලා එකින් එක බලන්න ඕනේ. මම ඒ හින්දා ආයෙ කතා කරන්න යන්නේ නැහැ. අපි කරන්න ඕන මොනවා හරි දෙකක් හොයාගෙන මේක අතර තියෙන ස්ථීර නීතියක් හදන්න ඕනේ. මම හදන්නම් කිරිම නීතිය. මේ බලපං කතාව මට මෙන්න මේ කෝණේ ඊටාම ලීසින් හොයන්න කියන්න පුළුවන්. මොකද උඹලා කියන්නේ මේ කෝණේ ඊටාම ලීසින් හොයන්න කියන්න පුළුවන්. කොහොමද? මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීම සැර බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙක එකතුවට සමානයි කියන්නේ මේක ඇත්තටම වෙනවා C ධන D. මේ කෝණේ C ධන D වෙනවා. මේ කෝණේ මේ කෝණේ මේ කෝණේ එකතු කරොත් 180යි. ABCD මරුවට ඇඳෙනවා. උඹලට මම කියන දේ තේරෙනවද? මම මේ වගේ තැනකදී අපි මෙහෙමත් කරමු. මෙන්න මේකට මම x කියලා දාගන්න. නිකම් බලපන් කතාව. මට දැන් ලියන්න පුළුවන් නේද? මෙන්න මේ x සමානයි නේද C ධන D ට. පාදයක් දික් කිරීමේ බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙක එකතුවට සමාන වන නිසා දැන් x කියලා දාගත්තේ මම මට ලේසියට. මෙයාව හඳුනගන්න ලේසියට තමයි මම x කියලා දැම්මේ. ඒතර x ලාගේ මට එන පාදයක් දික් වෙන විතර බාහිර කෝණේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙකේ එකතුව. මේ ඉර ගියාට කමන්නේ නැහැ. මේකෙන් ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුව. එහෙනම් x = C ධන D. හැබැයි නමුත් මම දන්නව නේද බං මේ බලපං एक्स्ट एकतु करोत ए दान बी मोकद उंबला කියන්නේ තේරෙන්නේ නැද්ද 180ක් වෙනවා කියලා x එකතු කරොත් a දන b කවුද x කියන්නේ c දන d දන a දන b සමාන 180යි කියලා පේනවා නේද ලේසියෙන් බොහොම ලේසි දැන් කවුද මගෙන් අහන්නේ d වලගේ අල්ලපන් d වලගේ මේකයි 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 තුන් දෙනා එකට එකතු කරපන් හරි ලස්සනට මෙහෙම d දන a දන b දන c සමාන 180 මම උඹලට පේන වැඩිපුර ලිව්වේ එහෙම බම් වරහනකුත් දාන්න පුළුවන්ද පුළුවන් ඇයි පුළුවන් කියන්නේ වරහන ඉවත් කරපන් එතකොට අර තියෙන අර්ථය එන්න ඕනේ. ආ එනවා එනවා ඒක එනවා. ඒ නිසා මෙහෙම දැම්මට කමක් නැහැ. මොකද අර ගානෙත් වරහනක් තියෙනවානේ. මේ කෑල්ල මුසල එහා පැත්තට දාපන්. අන්න එම නිසා D සමානයි 180 ඍණ A ධන B ධන C. මොකද උඹලා කියන්නේ? අන්න කතාව නිකන්. පැහැදිලි නේද කියන්නේ? බොහොම පොඩි දෙයක්. ඉතින් මොකක්ද බං අපි ඇත්තටම කරේ? අපි කරේ අපේ තියරියට ගැලපෙන මෙන්න මේ කෝණය හොයාගන්න ක්‍රමයක්. පාදයක් දික් වෙලා තිනවා මා මේක මේකයි 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 ඈඳවල මෙතන හොයා ගන්න පුළුවන් ඊට සම වෙනම කතාවක් ගෙනාවා නිමල්ගේ ළඟ මෙච්චරයි මුදල වියද තිබුණා මෙච්චරක් අච්චරක් වේදන් කරා මෙච්චරයි මෙච්චරයි අන්තිර දෙන්න ළඟ තිබු මුදල් එකතුව හරි මොකක් හරි එකක් කතාව මේ එකතුව 180 තේරුණා නේද කියන්නේ ඒ වගේ තැනක අපි කරන්නේ ස්ථීර වූ නීතියක් ලියන්න පුළුවන් තැනකට දන්නේ නැති එකෙක් මේක දන්නේ නැහනේ ඌ හොයාගත්තේ කොහොමද අර අපි තීරියෙන් තේරුණා නේ කියන්නේ පැහැදිලිද නේ හරි ඇති ඒක මම හිතන ඇති කියලා ටික වේගියා ඔච්චර වටන ඉන්නේ හරි වරෙන් මේකට කැමරාව ගනින් මෙන්න මෙතන කතාව x හි අගය abc ඇසුරෙන් දක්වන උඹලට පුළුවන්ද මටත් තේරෙන්නේ නැව මටත් බය හිතනවනේ එකන සිරාවට ඇත්තටම සිරා බය හිතනවා මොකද උඹලා කියන්නේ මට හිතා ගන්න බැරි තත්ත්වයක් එනවනේ උඹලට පුළුවන්ද x වල අගය ABC වලින් x කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ පාදයක් දික් වෙන නිසා බාහිර කෝණය අභ්‍යන්තර මේකටයි මේකටයි නේද ආ යකෝ එලෙලෙල මෙහෙම කරමු බං මේකට දාගමු y කියලා එතකොට මේක ඔටෝ y වෙනවා ආ එලෙලෙල දැම්මට ලස්සනට ලියන්න පුළුවන් පාදයක් දික් වෙන නිසා බාහිර කෝණය සමානයි මෙන්න මේ y ධන c කියලා ඒ වගේ තැනකදී අපි එක කෝණයකට නොදන්නා කුරක් දාගන්න ඕන. දාගෙන ඒකත් එක්ක අපි යන්න ඕන. යන ගමන් මඟදී ඒක ලස්සනට වෙනම ක්‍රමයකින් හොයා ගන්නවා. හරි ලස්සන පොඩි සියුම් දෙයක්. මේ x සමානයි පාදයක් දික් වෙන විදිහට බාහිර කෝණ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙක එකතුව කියන එක හරි නේද? මෙයා දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි දන්නේ නැතුණා කොහොමද? දැන් හැබැයි y දන්නවනම් ඇත්තටම x වලගේ ගොඩනේ බං. ආ y දන්නවනම් ගොඩ. y දන්නේ නැහැ. y හොයපන්. y කියන්නේ මේක y නම් මේක y නේ යකෝ ප්‍රතිමුඛ. ඉතින් යකෝ මේ දෙකේ එකතුව මේකට සමානයිනේ. අන්න පට්ට සිරා. දැන් දීපන් තවද උඹලට තේරෙනවද a සමානයි නේද b ධන y ට? එම නිසා උඹලා දැක්කද y කියන්නේ a ඍණ b කියලා. මොකද උඹලා කියන්නේ? එලෙල. කෙලින්ම ගෙනෙන්කෝ මේක මෙතෙන්ට. එම නිසා පට්ට x කියන්නේ y ට දාපන් a ඍණ b. ටිකක් විතර මේ වයිට දෙන්නෙක්ට එකෙක්ට දෙන්නෙක් දානකොට ඔහොම වරහනක් දාන කී පොඩි ගතියකුත් තියෙනවා ධන c. අන්තිමට එම නිසා සිරා x කියන්නේ a ධන c ඍණ b ඉරිදෙහිකුත් ගහපන් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම එකක්. x වලගේ a b c ඇසුරෙන් දක්වන්න. තේරුණා නේද කතාව? මම මේකට හේතුවක් දෙන්නම්. ඇයි මේ x කියන එක y ධන c ට ලිව්වේ? පාදයක් වරහන් අස්සේ දාපන්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම නිසා බාහිර කෝණ අභ්‍යන්තර මඟ වලට සමාන වන නිසා. x කියන්නේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙක එකතුව y ධන c. හැබැයි මේක මම y කියලා මම ඉදාගත්තේ. මේක y නම් මේකත් y වෙනවා. දැන් මට කියනවා මේක ධන මේක සමාන මේක. ඒත් අරකමයි. පාදයක් දික් වෙන සැරේ බාහිර කුණ අභ්‍යන්තර මගුලට සීන්න නිසා. එතනින් මම y හොයාගත්තා. y ගෙනලා දැම්මා මෙතෙන්ට. මේ. තේරුණානේ කීදී හරි. කොන ගණන් 9කුත් තවත් ගණන් සෙට් එකක් ඒකත් ඉවර කරලා විභාග ගණන් ටිකෙන් පාඩම ඉවර කරමු. ඇයි දැන් හොඳට වෙනවා ඔය ගණන්. රයිට් අපියම ඉක්මනට. හරි අපි අන්තිම ගණන් තුනට යමු මම බෝඩ් එක ගණන් තුනක් කියලා තියෙනවා මම ගණන් තුනම කියවන්නම් මේකෙන් පස්සේ විභාග ගණන් හතක් තියෙනවා හත ඉවර කරලා වැඩි ෂේප් කරමු හරි සෙට් එකම ගන්නට මෙන්න 10 වෙනි ගණන කැමරාව සෙට් කරපන් හරිනේ මේකේ ගානේ මෙන්න රූපය ඇඳගනින් x හි අගය a b හා c ඇසුරෙන් ප්‍රකාශ කරන්න සොයන්න කියලා තියෙන්නේ a b c තියෙනවා මෙන්න x රූපය ඇඳගනින් හරි කැමරාව ගෙනින් මේට ගනින් 11 වෙනි ගණනට මේක මෙහෙම එකක් තියෙන මේක උඹලට ප්ලෑන් කරලා ඇඳපළා මේක අඳිනකොට මෙහෙම කතරම දාන්න එපා මේක මෙහෙම ඇඳපන් මම මෙහෙම එකක් ඇඳලා ඊට පස්සේ මේක මෙහෙටයි ගහලා යා කරනනම් හරි මේක යා කරන්න එපා යාවිලා නැහැ නේද තේරුණානේ කියන්නේ මෙහෙම එකයි මේක මෙතෙන්ටයි මේ දෙක යා කරනනම් හරි එහෙම එන්න ඕන හරි මං එහෙම ඇදලා තිනවා කොහොම හරි තියෙනවනේ. හරි එතකොට රූපේ පේනවනේ. මට දැන් කියපන් කියන්නේ මේ රූපේ ගානේ කියනවා මෙහෙම එකක්. මොකද ගානේ කියන්නේ A ධන B ධන C ධන D සිම්පල් අකුරු දාලා මේ A B C D E හි එකතු අගේ මේක එකතුයි අගේ කොච්චර දානවා මොනවද දීලා නැහැ. ඒ හොඳට තේරුම් ගනින් ගානේ අහලා නැහැ A කවුද කියලා. ගානේ අහලා නැහැ B කවුද. වෙන වෙනම කවුරුත් අහලා නැහැ. අහලා තියෙන්නේ හතර දෙනාගේ එකතුව. හතර දෙනානේ පස් දෙනෙක් කිනෝනේ. පස් දෙනාගේ එකතුව. තේරුණානේ කියපු දේ රයිට්. වරෙන් කැමරාව මේකට 12 වෙනි ගානට මෙතනින් අන්තිම ගාන ඉවරයි. 12 වෙනි ගානේ කියනවා මෙන්න රූපයක් දීලා තියෙනවා. තරමක හැඩයට රූපය ඇඳපන්. රූපය ඇඳලා ගානේ කියනවා රූපයේ AB = AC = BD වන බව දී ඇත. දත්ත ලකුණු කරලා නැහැ. අපි ලකුණු කරගන්න ඕන. ඊට පස්සේ කියනවා A කෝණය සමානයි කියන්නේ කෝ මෙතන සිම්පල් A සමානයි 60 ධන B බෙදීම 3 වන බව පෙන්වන්න. ඔක තමයි ප්‍රශ්නේ. ඒත් මම අර ගානට ගින් හදාන දාන පහළට එන පිළිවෙලට එනවා. ඔබලා කරන්න ඕන වෙලාව අරගෙන හොඳ නිදහසේ ඒක සෙට් කරලා ඉවර කරමු. ඊට පස්සේ මම කියන්නම් මෙන්න ගණන් 7ක් තිනකොනේ. ගණන් 7ම හදලා ඉවර කරමු. එතකොට බලමු විභාග මට්ටම කොහොමද කියලා. ඒකේ වුණානේ වැඩේ ගොන්නේ මේ විභාග මට්ටම උඹලට හදා ගන්න පුළුවන් ගානට වැඩේ ආවොත් ඒ අනිවාර්යෙන් එන ප්‍රශ්න 7ම හදන්න පුළුවන්. 25න් 7ක් කියන්නේ ලොකු ප්‍රතිශතයක්. කතාව තේරෙනවනේ. ඒ නිසා ඉතින් මේක හොඳට උදව්වකට අරගෙන ලස්සනට දීපන්. මේක හරි පිළිවෙලට වැඩක් කරොත් මේක ඇඟ හුරු වුණොත් එහෙම පිළිවෙලකට වැඩක් කරන්න ඕන වැඩක් සාර්ථකයි. ඒ අපිලිවලට උඹලගේ කාමරය වුණත් අස්පස් කරගෙන පිළිවෙලට වැඩක් කරගන්න නැත්නම් ඒ කියන්නේ සමස්ත වැඩම අවුල් කියන එක තමයි. ඒ අර හැමදේම මැත්ස් කරන එකේ මේ කියන්නේ මැත්ස් කරන්න ආසාවක් කෙන එකේ අනිවාර්යයෙන්ම මැත්ස් පැත්තට බර වෙලා මැත්ස් වලින් හිතන එකෙක් ගත්තොත් එහෙම ඌගේ හැම වැඩකම පොඩි විශේෂ plan එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඌ මැත්ස් වලින් හිතනවා කියන එකට ගැලපෙන්නේ නැහැ. එහෙම ගැලපෙන්නේ ඔය කොහෙටවත් නැති චාටර්ම වැඩ කරන්න එහෙම මැත්ස් කාර්යයක් එහෙම කරන්නේ නැහැ. මැත්ස් වලින් හිතනවා කියන එකයි තර්කානුකූලයි. හැමදේම හැම මොහොතම තර්කානුකූලයි. ඒතර රටාවට හුරු වුණාම හරි දීසි හැමදේම කොට දාන්න. ඒකයි කේස් එක. ඒකට මේක පිළිවෙලකට වැඩක් යනවා කියන එක ඉතින් සෙට් වෙන්න ඕනේ. ඉතින් මේක හොඳම හොඳ ආරම්භයක් තමයි ඕල්ඩින්. හරිම ලස්සන දෙයක් එතන කරන්න පුළුවන්. අනිත් විෂයන් වලටත් හොඳම ලේසිම ඊටාම බරපතල උදව්වක් දෙන්නේ හරියට මේක සෙට් වෙනවා නම්. හරි අපි යමු මේ ගානට. 10 වෙනි ගාන. 10 වෙනි ගාන කියන්නේ මෙහෙමයි. මෙන්න සිද්ධිය අපි ඉක්මනට ඉවර කරමු අද. එතකොට x ලගේ මගෙන් අහනවා ABC ඇසුරෙන් සංඛ්‍යාත්මකව කීය දහන්නේ නැහැ. ABC වලින් අහනවා. මටත් එකපාරම හිතා ගන්න බැරි ගතියක් නම් තියෙනවා. එක්සල් වගේ මේ වගේ රූපවන් ටිකක් ජනප්‍රියයි. හරි ජනප්‍රියයි. ඇත්තම කතාව අපේ පාඩම මොකද්ද? අපේ පාඩම අපේ මේ මොහොතේ පාඩම මොකද්ද? පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණනේ. එහෙම එකක් මේකේ නෑ නේ යකෝ. ඇත්තටම නෑ තමයි. එහෙම එකක් මේකේ නෑ. ඇත්තටම එහෙම එකක් නෑනේ. එහෙම නැති වෙලාවට මරු වැඩක් කරනවා. පොඩි දෙයක් කරනවා. මම මේක දැන් ඉදිරිපත් කරලා ඉන්නම් නිකන් මෙහෙම හොඳයි කියලා. මම මෙන්න මේ වගේ තැනක් අරගෙන මෙන්න මේක shape එකේ පාදයක් දික් කරගෙන මෙන්න මෙහෙම එකක් මම බලෙන් හදා ගන්නවා. එතකොට නම් හැබැයි පාදයක් දික් දැන් එතකොට ත්‍රිකෝණයකුත් හැදිලා පාදිකුත් දික් වෙච්ච ගතියක් පේනවා. මම ඔයාලට කියන දේ තේරෙන්න ඕනේ. කියපු දේ පැහැදිලි නේද? හරි. එතකොට දැන් කලින් රූපේ අපි අර පාදයක් දික් කිරීමෙන් එකක් නැති වුණාට දැන් තියෙන ගතියක් තියෙනවා. එහෙම පුළුවන්ද? පුළුවන්. ඉතින් මේ x කියන්නේ මේකයි මේකේ එකතුව. ඇත්තම කතාව. හරිම ලස්සන දෙයක් මම කරන්නද? මම මේකට දාන්නද x1 කියලා. මේකට දාන්නද x2 කියලා. අවුලක් නැහැ. මේකට දාන්නද මම y1 කියලා. මේකට දාන්නද මම y2 කියලා. මම නිකන් දැම්ම කියපන්. උඹලම හිතලා කියපල්ලා x1 ධන y1 කියන්නේ කවුද? x වෙනවා. ඔන්න ඔතන පොඩක් හුරු වෙන්න ඕන. නිමල්ගේ වයස සොයන්න කිව්වොත් ඒක x අරගෙන ඒකත් එක්ක සීන් කිරීම අපේ ඇඟේ තියෙනවා. උඹලා අනිවාර්යෙන් උඹලගේ ඇඟේ ඒක තියෙන්න ඕනේ. එතකොට නිමල්ගේ කමල්ගේ වයස අහන වෙලාවේදී දෙන්නට අකුරු දෙකක් සීන් කරලා යන එකත් උඹලගේ ඇඟේ තියෙන්න ඕනේ. එතකොට මේ කෝණය සොයන්න කිව්වොත් එයා කෑලි දෙකකින් දාගෙන ඒ එකතුව ගන්න කියන මේ පොඩි හුරු එන්න ඕනේ. දැන් ඇත්තටම x තමයි හොයන්න කියන්නේ. මේ x නේ අහන්නේ. මෙන්න මේ x තමයි අහන්නේ. මේ x තමයි අහන්නේ. මම ඒ x එකව කෑලි දෙකකින් ගත්තා. මේකයි මේකයි කියලා. මෙතන මම මේක දැන් අර ත්‍රිකෝණයක පාදයක් දිගින අර කතාව එනකොට මේක y1 y2 කියලා ගත්තා. හැබැයි මේ දෙක එකතුව a වෙනවා. මේ දෙක එකතු x වෙනවා. මගෙන් අහන්න x ලගින් නම් මේ දෙක එකතු කරගත්තම හරි. උඹලට තේරෙනවද මෙන්න මෙහෙම කතාවක් x1 ලියන්න පුළුවන් නේද b ධන y1 කියලා. මොකද උඹලා කියන්නේ b ධන y1 කියලා. මෙන්න මේ x1 කියන්නේ මේ කොටස මෙන්න මේ පොඩි කොටස මේ කොටස ලියන්න පුළුවන් මට මේ ත්‍රිකෝණේ පාදයක් දිගින් බාහිර අභ්‍යන්තර ප්‍රතිරෝධ දෙක එකතුවට සමානයි. b ධන y1. ඊළඟට x2 ලියන්න පුළුවන් නේද बाहिर कोने अभ्यंतर मे देखे एकतुවට c धन y2 මොකද උඹලා කියන්නේ කතාව හරි නේද? දැන් මේක සමානයි මේකට, මේක සමානයි මේකට. මට මේ දෙක එකතු කරලා එන උත්තරේ මේකට සමාන කරන්න පුළුවන්. ඒක මම නිකන් කියනකොට මේ 5 සමානයි 3 ධන 2 පිළිගන්නවනේ උඹලා. එතකොට 8 සමානයි 6 ධන 2 කියමු. හරි 6 ධන. දැන් මේ දෙක එකතු කරපන් 8යි 5යි 13යි. මේ දෙක එකතු කරපන් 9යි 4යි 13යි. මේ 13 සමානයි. එහෙම එකතු කරාට වැරද්දක් වෙන්නේ නැහැ. මේක මේකට සමානයි, මේක මේකට සමානයි. මේ ටික එකතු කරාම එන එකමයි මේ ටික එකතු කරාම තියෙන්නේ. මේක මේකට සමානයි, මේක මේ එකතු කරාම එන උත්තරේ මේක තරම් උත්තර සමානයි. තේරුණා නේද මං කියද right? දැන් අපි මේ දෙක එකතු කරොත් x1 x2 වෙනවා නේද? ඒ කියන්නේ x නේද බං. මෙතන එනවා නේද b c. මේක එනවා නේද මරුවට. මේ බලපං කතාව මරුවට මේක එනවා නේද? මේ තියෙන්නේ y1 y2 නේද? y1 y2. මොකද උඹලා කියන්නේ x1 x2 කියන්නේ ඇත්තටම x. මේක කියන්නේ b c. මෙන්න මේක කියලා කියන්නේ මෙයාවනේ මේ දෙක එකතු මෙයාන් a නේ හැදෙන්නේ. a කියන්නේ ඇත්තටම x කියන්නේ a ධන b ධන c. කතාව පැහැදිලි නේද? ඒ වගේ තැනක හරි ලස්සනයි. පාදයක් දැන් අපිට හිතෙන්නත් ඕන මේ වගේ රූප ටිකක් හරි ජනප්‍රියයි. ඒ වගේ වෙලාවක අර කඩ ඉරක් හරි මොනවා හරි එකක් නැත්නම් අපි ඉරක් ගහගමු. ඉරක් ගහගෙන අපේ එක කෑලි දෙකකින් ලියාගෙන ඒ දෙක වෙනම හොයාගෙන අපේ එක එතන හදමු. හරි ලස්සන පොඩි දෙයක්. ලස්සන. ඒකේ ලස්සන දැකපන්කෝ. දැන් අන්තිම ගණන් ටිකක් නෙමෙයි. එහෙනම් ඒකේ ලස්සන දැක්කම හරි. මං හිතනවා ඒක තේරුණා කියලා. ඒතර මේකේ ඉන්නේ ත්‍රිකෝණේ මේ දෙකටම ඉන්නේ ත්‍රිකෝණයක පාදයක් දික්කින සෑහෙන බාහිර කෝණේ අභ්‍යන්තර දෙකේ එකතුව සමානයි. කියපු දේ පැහැදිලි නේ? හරි. එහෙනම් ගානේ අහන මගෙන් මෙන්න මේ x අකුර මම මේ අර මගේ තියරියට මේ රූපේ දැන් අර කලින් අපි හදපු හැම රූපයකම හොඳට පාදයක් දික්විච්ච ගතියක් තිබුණා. දැන් එකේ නෑ. අපි ඒ නිසා එහෙම දික්වෙට හදාගත්තා. ඒකත් හොඳ කතාවන්නේ. තේරුණා නේ කීද right? මම හිතනවා පැහැදිලි කියලා right. ඔබ කැමරාව වැල්ලුවනේ මේකට නේ. ඔය ගත්තනේ හරි. එතකොට වරින් මේකට 11 වෙනි එකට. 11 වෙනි එකේ කියනවා මෙහෙම කතාවක්. a ධන b ධන c ධන කියන මටත් බය හිතනවා බං ඇත්තටම. බිරට බය හිතෙන්නේ නැද්ද? මට බය හිතනවනේ යකෝ. සිරා බය හිතනවනේ බං. යකෝ සිරා අවුල් නේ බා. බලට ක්ලික් වුණාද? මටත් ක්ලික් වුණේ නැහැ තාම. මෙහෙම හිතමුද අපි? දැන් මේකයි දික් කර කර ඉන්න දෙයක් නැති වෙයි. මොකද හේතුව කිව්වොත් එහෙම මේ අර ඉස්සෙල්ලා වගේ නිර්මාණාත්මක අර්ගට කියන්නේ අර කඩ ඉරක් ගහන එකටත් අපි කියන්නේ නිර්මාණයක් කියලා. අපි අලුතෙන් හඳුන්වා දෙන ඉරක් හරි මොකක් හරි එකක් කියන එක. එතකොට මේකේ නම් එහෙම එකක් ඕනේ නැති වෙයි. පාදයක් දික් කිරීමෙන් එකක් එනවල හොඳට තේරෙන්නේ නැහැ නේ බං. ඇත්තම කතාව මට තේරෙන්නේ නැති ප්‍රශ්නේ දැන් තියෙන්නේ. උඹලට තේරෙනවද? මරු වැඩේ යකෝ. මෙන්න මේක දැක්කද උඹලා? මෙන්න මෙතන මේ පොඩි ත්‍රිකෝණ මට මෙන්න මෙහෙම දෙයක් දැන් පේනවා. මෙන්න මෙතන ත්‍රිකෝණයක් තියෙනවා නේද? ඔව්. ඒ ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සෑහෙන බාහිර කෝණේ මේක නේද? අභ්‍යන්තර මෙන්න මේ දෙකේ එකතුවට සමානයි නේද? මට මේක හොයාගන්න බැරිද? ඊටාම ලේසියෙන් පුළුවන්. උඹලට තේරුණාද මම කියන දේ? මම දාගන්නම් මෙතන නැති අකුරක් මේකට x කියලා. උඹලට තේරෙනවද e ධන b තමයි x කියන්නේ කියලා? තේරුණාද උඹලට කියන දේ? මට නම් පට්ට දුකක් දැනුණා බං. මෙන්න මේකට මම දාගන්නද හිමීට y කියලා. මේකට y දැම්මොත් උඹලට පේනවද y කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ. මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් පාදයක් දික් වෙලා හැදෙන බාහිර කෝණේ නේද y කියන්නේ? ඒක සමානයි නේද අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙකේ එකතුවට? කියන්නේ y ලේසියෙන් හොයාගන්න පුළුවන් නේද? x උත් ලේසියෙන් හොයාගන්න පුළුවන් නේද? ඉතින් යකෝ තුන් දෙනාගේ එකතුව ඇරලා දාපන් 180ට. මරුව අතල. මං හිතනවා තේරුණා කියලා. මොකද උඹලා කියන්නේ? තේරුණාද උඹලට මෙන්න මෙහෙම කතාවක්? x සමානයි නේද b ධන e. මොකද්ද හේතුව? පාදයක් දික් කිරීමෙන් සෑහෙන අභ්‍යන්තර මගුල සින් වෙයි. තව ලියන්න පුළුවන් නේද මට? y සමානයි ඒත් එනවා a ධන d. මොකද අරකමයි හේතුව. උඹලට තේරෙනවද මේ මෙන්න මේ ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණයේ තව ඒ ත්‍රිකෝ මේ හරි. තව ත්‍රිකෝණ තෝරන්න බලන්න. මෙතන වොන්න මේ ත්‍රිකෝණේ මේක දික් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් ඒවා තියෙනවා. මට අහුනේ ඒක. තව ටිකක් ලේසි ක්‍රමෙන් එන්නත් මොකක් හරි තියෙනවනම් තියෙන්න පුළුවන්. මේකට මම y දාගත්ත ගමන් මට මේ දෙක ඇසුරෙන් y ලියන්න පුළුවන්. මේකට x දැම්මොත් මේ දෙක ඇසුරෙන් x ලියන්න. හැබැයි මම දන්නවා මේක ඇතුලේ ෂුවර් 180යි. එලෙල. දැන් හරි x උත් දන්නවා y දන්නවා. හැබැයි නමුත් මම දන්නවා නේද මරු සීන් එක x ධන y ධන c සමානයි 180යි. මොකක්ද උඹලා කියන්නේ? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. මොකද උඹලා කියන්නේ? තේරුණානේ කවුද x කියන්නේ? එලෙල. b ධන e. වරහණකු තෝනක් දාමු. කවුද වයි කියන්නේ? ඒ දන D. ඇයි වරහණක් දාමු කිව්වේ? එකෙක් වෙනුවට දෙන්නෙක් වෙනවා වරහණක් දාන එක ඇඟට හොඳටම හොඳයි. C = 180යි. මේ තියෙන්නේ යකෝ ඒ දන යකෝ එල එල. ඒක තමයි තියෙන්නේ. එනම් මේ බලපං A දන B දන C දන D දන E කියන්නේ 180යි. තමයි යකෝ සිරා සිරා එල එල. ඔය තියෙන්නේ මරුවට 180යි. ඉතින් බං අපි දන්නේ ත්‍රිකෝණයක කෝණ 180යි කියලානේ. ඔව් එහෙමත් වෙනවා. ඒ සල් රේඛාවක් කොනත් 180 වෙනවනේ. මේ වගේ තැනක මේ මුළු වල එකතු එකත්තත් 100. උඹලා ඕනනම් මේ වගේ රූපයක් ඇඳපන්. දැන් ඇඳපන් රූපයක්. ඇත්තටම මැනපන්. මෙහෙම පහ අනිවාර්යෙන් 180ක් වෙනවා. ෂුවර් වෙනවා. ඊටාම ආසන්න උඹලට පොඩ්ඩක් එහෙම මිස් වුණොත් තමයි ඒතර පොඩි වැරද්දකවත් ලස්සන 180 ළඟා ගියක් අනිවාර්යෙන් එනවා. මං හිතනවා උඹලට තේරුණා කියලා. පැහැදිලි නේද කතාව? රයිට්. තව එක ගානයි තියෙනවා. අපි ඒකටත් යමු. ඔහොම යමු. කැමරා කට් කරනවා දීපන්. එතකොට අපි යමු ඒ ගානට මෙන්න සිද්ධිය. මම එන්නම් මේකත් ඉවර කරන්න. වේගය වැඩි ටිකක් වගේ. නමුත් ඉච්චර ගණන් ගන්න එපා. විභාග ගණන් ටිකට බලමු. රයිට්. එතකොට රයිට්. අපි යමු රූපේ AB = AC = BD. AB දිගයි. ඔන්න ඒ දත්ත ලකුණු කරන විදිහ බලපන්. AC = BD BD BD. මෙහෙමත්. ඔන්න ඔය ටික දාගන්න ඕන. ඒගොල්ලෝ කියනවා නම් අපිට දීලා නැත්තම් සමාන බව පෙන්නලා නැත්තම් ඒගොල්ලෝ කියනවා නම් සමානයි කියලා අපි දැනගන්න ඕනේ. ඒක දාගන්න. ඒකාසේ අපි දන්නවා මරු ආතල් එකක්. අන්නේ යකෝ පාද සමාන නම් මගුල සීන්වේ. මතකද උඹලට? මේක සමාන නම් මේකට ඉස්සරහින් තියෙන මේ කෝණය සමානයි මේකට ඉස්සරහින් මේ කෝණය. කිසිම බයක් නැතුව දාපම් මේකට පට්ට A කියලා. එල එල. අන්න කතාව. තේරුණාද කියන්නේ මේ ත්‍රිකෝණය සැලකුවොත් මේ පාදයයි මේ පාදය සමානයි. මේකට සම්මුඛ මේ කෝණය සමානයි මේකට සම්මුඛ මේ කෝණය. එල එල. තේරුණාද මං කියපු දේ? මරු සිද්ධියක් දැන් තියෙනවා. ගාන කියන්නේ ඒ වලගේ B මෙන්න මේ අමුතු එකක් මට පේන්නේ වගේ. මෙන්න මේ සම්බන්ධයක් පෙන්වන්න කියන්නේ. A = 60 දන B බෙදීම 3 මට ටිකක් අම්මා පැහැදිලි වගේ කරන්න දෙයක් නැහැ. දැන් ඔන්න මේක නම් ඒ කතාව හරි. හැබැයි උඹලට තේරෙනවද මරු වැඩක්? මරු වැඩක්. මට නියම වැඩක් පේනවා. මට නම් පේන මෙහෙම. දැන් මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ ගියා කියපන්. ලොකු ත්‍රිකෝණේ ගියොත් මේ පාදේ සමානයි මේ පාදේ. මැදේ හිතන්න එපා. මේකට ඉස්සරහින් මේක සමානයි මේකට ඉස්සරහින් මේක. මේක කීයද බං? දන්නේ නැහැ නියකෝ. දන්නවනේ බං. ඒනම් මේක හොයාගන්න පුළුවන්. මේකට මම දාගන්නද shape එකේ x කියලා. උඹලට තේරෙනවද? මරු වැඩක්. මේක x කියලා ගත්තොත් මේකට ඉස්සරහින් මේ පාදය මේ කෝණයට ඉස්සරහින් මේ. එතකොට මේ ත්‍රිකෝණයට ඉස්සරහින් A තියෙන නිසා හොඳට අහගනින්. මේකට ඉස්සරහින් A තියෙන්නේ මේකට ඉස්සරහින් A තියෙන කතාව හරි. හැබැයි මේ දිග මෙතන තියෙනවා කියලා මේකට ඉස්සරහිනුත් A ඉන්න ඕනේ නැහැ. ඉන්නේ නැහැ කොහොමත්. එකම එක ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ සමානයි. ඒක අනිත් ත්‍රිකෝණයට සම්බන්ධ නැහැ. කොහෙත්ම සම්බන්ධ නැහැ. මේ ත්‍රිකෝණයේ සමාන පාද වලට සම්මුඛ කෝණ සමානයි. මේ ලොකු ත්‍රිකෝණයේ සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. මේ පාදේ තමයි සමාන. මේකට සම්මුඛව තියෙන මේ කෝණේ මේකට සම්මුඛව තියෙන මේ කෝණේ මේ ඊට අපිට වැඩන්නේ. මේකට සම්මුඛව තියෙන මේ කෝණයට මම x කියලා ගත්තොත් මේකට සම්මුඛව තියෙන මේ කෝණයටත් මට x කියලා ගන්න පුළුවන්. මේකත් ඕනනම් x උත් වෙනවා ඇත්තට. මං කියන එක තේරුණාද? ඔව්. මට හැබැයි මරු වැඩක් තේරෙනවා. මට ඉතාලම ලස්සන වැඩක් තේරෙනවා. මෙන්න මෙහෙම උඹලට තේරෙනවා නම් මෙන්න මේකයි මෙන්න මේකයි මෙන්න මේක එකතුව උඹලට තේරෙනවද x ධන A දන A = 180යි නේද බං? ඔව්. ත්‍රිකෝණයක කෝණ එකතුව. මේ මම ගත්තේ කාටද දන්නවද? ABD ත්‍රිකෝණය සලකලා මම ලිව්වේ. මේ එකතුව 180යි. ඒ කියන්නේ x දන 2 A = 180යි. මම නිකන් පොඩි දත්තයකුත් දාගන්නවා. අවුලක් නැහැ. හරි. තව එකක් කියන්න පුළුවන්. මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීම සෑහෙන බාහිර කෝණේ අභ්‍යන්තර දෙක එකතුවට සමාන. දැන් x මම දන්නවනේ. තවද මට ලියන්න පුළුවන් නේද? ACD ත්‍රිකෝණය සලකලා මෙන්න මේ A = B⁻x කියලා. එලෙල. මොකද උඹලා කියන්නේ? ඉතාලම ලස්සනයි. ඒකට හේතුව ලියපන්. පාදයක් දික් කිරීම සෑහෙන බාහිර කෝණේ අභ්‍යන්තර දෙක එකතුවට සමාන. මම නොලියුවට මම කියන නිසා උඹලට රෙකෝඩින් එක තියෙන නිසා මේක බලාගෙන නැවත ලියන්න පුළුවන්. අතන එන්න ඕන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. මෙතන එන්න ඕන මේක. හරි. දැන් තීරණව නේද? දැන් මොකක්ද අහන්නේ කියලා මට තීරණෙත් නෑ නේ. ඔව් ගානේ අහන්නේ ඒ වලගේ. හරි. ගානේ මම අතින් දාගත්ත x එකක්. ඒක හරි ලස්සනයි. මම x එකක් දාගත්තේ ඒක හරි. දැන් ඇත්තම තවත් x එකක් දාගත්තම මට x මේක මේ මොකද මේකයි මේකයි සමාන නිසා මේක ඉස්සරහන් x ගත්තොත් මේකටත් x දාගන්න පුළුවන්. හරි. දැන් මට අහන්නේ මොකද ඒව ලගේ. ඇත්තම කතාව මෙන්න බලපන් මේ සමීකරණ දෙකෙන් මට ලස්සනට වැඩි කොට දාන්න. තවත් ක්‍රමෝන්තරම් තියෙන බලන් මේ බලපන් x ධන 2a = 180 මම උඹලට පේන හොඳට මේක ළඟට ගන්න. ඊළඟට තේරෙනවද උඹලට b ධන x x ධන b x धन b समान a කිව්වොත් තේරෙනවද මම මාරු කරලා ඉවර කමන්නේ නැහැ නේද මේක මාරු කරලා ඉවර කමන්නේ නැහැ නේ හරි දැන් තේරෙනවද උඹලට මට ගානේ මම අතින් දාගත් x එකව මම අයින් කරන්න මට අවශ්‍ය වෙන්නේ a b අතර සම්බන්ධයක් නේ මේ x මේක අඩු කරත් හරි ඇත්තටම මේකෙන් මේක අඩු කරත් හරි එහෙම නැත්නම් x කියන දෙකෙන් මට එනවා මේ මම එහෙම ලියන්නට ඉක්මනට දෙකෙන් එනවා මට x සමානයි a ඍණ b කියලා මම ඒක එකට ආදේශ කරන්නම් මෙන්න මෙතනට දාන්නම් a ඍණ b धन 2a समान 180 මේක සුළු කරොත් වෙනවා 3a ඍණ b समान 180 ගාන ඉල්ලන්නේ a නේ 3a සමානයි 180 ධන b දැන් මට ඕන a වලගේ නේද බං දෙපැත්තම 3ෙන් බෙදමු මේ පැත්තත් 3ෙන් බෙදමු මේ පැත්තත් 3ෙන් බෙදමු එතකොට ඇත්තටම a ලැබෙන්නේ 180 ධන b බෙදීම 3 මේ වගේ තැනකට මේක විතරක් කපලා දාන්නේ මේකත් බෙදලා මේකත් බෙදන්න ඕන ඒ සමානයි මේකෙන් මේක බෙදුනම 60ක් එනවා මේක එනවා b බෙදීම 3යි කියලා උත්තරේ බව පෙන්වන්න තියෙන එක තේරුණානේ වේගය වැඩිනේ ටිකක් විතර වේගය වැඩි වගේ මටත් දැනෙනවා ආයෙත් කැමරාව ආවොත් එහෙම උඹලට ඕන රෙකෝඩින් ආයෙ මුලට ගිහින් බලන්න පුළුවන් මේකේ බොහොම සරල කතාවක් මේක දීලා තිබුණා මෙතනත් මේක දීලා තිබුණේ නැහැ මේක ඉස්සරහින් මේක සමාන මේක ඉස්සරහින් මේක ඒ දාගත්තා ඊට පස්සේ මම ආයි දැක්ක මේ පාදේ සමානයි මේක ඉස්සරහින් මේක සමානයි මේක ඉස්සරහින් මේකට මම තනි අකුරක් දාගත්තොත් ඒ අකුර මට මෙතෙන්ට ගන්න පුළුවන් දැන් මම ඇත්තටම කරේ මේ එකතු 180 කරා අපේ තියරිය දැන් මම මේක සමානයි මේ දෙක එකතුව කියලා ඒකෙන් මම නොදන්න අකුරකුත් මේක ඇතුලේ තියාගත්තා නොදන්න අකුර අයින් කරා මෙන්න එක කතාවක් එකතු 180 අර ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් කතාව මේකෙන් x y අයින් කරා එච්චරයි හරි ලස්සන දෙයක් මේ නිකන් මම ගත්ත බොරු ගාණක් තේරුණා නේ උඹලට මං කියපු දේ මං තව බොරුවට තමයි මේ දිගට ගොඩක් ලියාගත්තේ මට මේක විස්තර කරන්න ඕනේ සක් හිටියෙන් හදන එක නෙවෙයි අපේ plan එක වෙන්න ඕන එහෙනම් x සමාන මේක ඒක ගිහින් මං කිලිම් එකට ආශ කරා නැත්නම් මේක අඩු කරත් හරි ඇත්තටම මේක සමගාමීව දන්නවනේ උඹලා එකෙන් දෙක අඩු කරපන් එකෙන් අඩු කරපන් දෙක ඒතකොට 2a ඍණ b එනවා සමානයි 180 ඍණ a එනවා මේක කියන්නේ මේ පැත්තට 3a සමානයි 180 ධන b වෙනවා මේ එහෙනම් a සමානයි ඒත් එනවා 60 ධන b බෙදීම 3යි කියලා මේ ඒකත් හරි මං එතන කරේ කෙලිම මේකෙන් මේක අඩු කරලා දැන් මම මෙතනින් කරේ x උක්ත කරලා ගිහින් ආදේශ කරා දිගට හැදුවා මම ටිකක් දිගට හැදුවා තේරුණා නේ කීයද right එච්චරයි මම තීරණය කරපු ගණන් ටික ඇති මම ඉදිරි කාලෙක උඹලට දැන් අරකේ මම ආදර්ශ ප්‍රශ්න දෙකක් කියලා ගිය සැරේ අර මේ මොකද අපේ ඕලෙවල් සත්කාරකයේ දැම්ම මම ඒකෙන් papers දෙකක් කරා මේක ඉවර කළා මම ආයෙ නැවත ප්‍රශ්න ටිකකුත් දාන්නම් හොඳ දඩ ප්‍රශ්න ටිකක් උතු වෙලා ඒ යනකොට මේක නැති වෙන්න පට්ට ගේමක් දෙමු දැනට මේ මට්ටමින් ඉවර කරමු මම දැන් එනවා විභාග ගණන් 7කට නම්බර්ස් දෙන්නම් උඹලත් එක දඩබඩ කරලා මමත් හදනවා තේරෙනවද කිව්ව මම රූප ටිකක් ඇඳලා මෙන්නම් මම කියනකොට උඹලා කොලේ අතර ගනින් ගාන හදලා විභාග ගාන හදලා හොඳට පිළිවෙලට අරකේ හරියක් දාලා හරි වලින් අද හරි 7ක් දාලා පුරවමු තව ටික දවසකින් දැන් දඩබඩ කරලා ඒක ඉවර වෙයි දැන් 26ක් 20 ගණන් කියලා මම කිව්වේ ලොකු ප්‍රමාණයක් නේද 23ක් කියන්නේ හරි එහෙනම් මේක අපි ක්ලියර් කරලා යමු එතෙන්ට. හරි අපි යමු විභාග ගණන් ටිකට. ඒතර අපි අන්තිම අදියර දැන් අද විභාග ගණන් 7ක් හදනවා. 7න් ඉවරයි. මම නම් හරි දාගෙන ආව. ඇත්තට මට මෙතන මට පෑනක් නැති බී කියලා මට සැකහිදලා මම කරපු දේ මම හරි දැම්මා. මම හරි දැම්මා. මම රතු පෑනින් දාන්න මට රතු පෑන නැහැ කියලා මම කිව්වා තිබුණේ නැහැ හරියටම. මම මේ දාලා තියෙන මේ අද ගණන්ටත් දාලා තියෙනවා. දිගටම මගේ plan එක මේ ඔක්කොම හරි වලින් පුරවන එක. කතාව තේරෙනවනේ කිදේ මේක අමුතුම රටාවක් ඒක හොඳට හුරුවියන් හරි ආසාවෙන් මේක අපි කොහොම හරි තනින් හරි දාලා මේ පළවෙනි පිටුවටම වැටලා දෙන එක හරියයි. තව ටික කාලයක් යනකොට දඩබඩ ගාලා මේක පිරේ. මුළු හරි වලින් රතු පාට හරි වලින් මේක පිරුණොත් හිතපන්කෝ එන එකතු වෙන දැනුම කොච්චරද කියලා. කතාව තේරෙනවනේ කිදේනේ. හරි. ඒතර මම උඹලට දාපින්නේ මේ මම තාමත් මට හුරුයි. මේ මම මේ යකෝ මගේ A level පොත. මේ A level පොත 2000 ඉඳන් 2021 දක්වා papers තියෙනවා. මේ සියලුම papers වලට මම හරි දාලා තියෙනවා. සියලුම papers වලට, සියලුම ප්‍රශ්න වලට, සියලුම හැම ප්‍රශ්නයකටම හරි ඒක මගේ රටාව මේක ලොකු දැන් මීට වඩා ලොකු වැඩනේ මේක මෙහෙම ගත්තත් මේ වාරේ ක්‍රමානුකූලව ගත්තම කාලයක් යනකොට හොඳට වෙලා අන්තිමට හිතා ගන්න බැරි ලොකු සිතක් කියන්නේ අර අමුතු ගැටක් කියන ශක්තියක් කියන වැඩක් වෙනවා ඒ නිසා ඒක කරගන්න බැරි නම් ඉතින් කරන්න බෑ මේක සතුටින් කරන්න ඕන ඒතර කියන විදිහෙම කෙරෙන්න ඕන පිළිවෙලට හරි දැම්ම අන්තිමට බලනකොට මේක අතර ගත්තම කොච්චර දැනුමක් ඇඟේ තියෙද ඒක දිහා බලාගෙන හිතාගෙන ඉදිරි ප්ලෑන් එකක් ගහ ගන්න බැරි නම් ඉතින් කියන්නේ එහෙම නියම මනුසාත්මක මෙයක් ගෙවනවා වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. එහෙම නිකාම නිකන් තීරසංගති තීරසනුත් ඔය විදිහට ජීවත් වෙනවනේ. එහෙම නැති වුණොත් එහෙමනේ කිසිම ප්ලෑන් එකක් නැතුව හරි. අමතක කරපන්කො 9 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ හිමීට යමු. 9 වෙනි ප්‍රශ්න ටියුට් එක හම්බෙච්ච නැති වුන් ටියුට් එක ගනින් මම PDF එක දාලා තිනවා. අරගෙන නැත්තම් තාමතර ඇඩ්‍රස් දෙමුත් මම ඒ තාමත් එවනවා. තාමතර ගහපු සෑහෙන තෝගියකුත් තව තියෙනවා. හරි අමතක කරමු. 9 වෙනි ප්‍රශ්නේ කියන්නේ 2001 24 වෙනි ප්‍රශ්නේ. 2001 ආපු 24 වෙනි ප්‍රශ්නේ. සතුරු වෙන්න ඕන. විභාග ගණනක් දකින්නකොට සතුරු වෙන්න ඕන. තේරුණාද කියන්නේ මේක විභාග මට්ටම ඔන්න විභාග මට්ටමට එන ගණන් වල ස්වභාවය. හරි ගණිකෝ බලන්න. ABC සමපාද ත්‍රිකෝණය. ඒක සිංහලෙන් කියලා තියෙනවා. ABC සමපාද ත්‍රිකෝණයේ BC පාදයේ D තෙක් දික් කර ඇත්තේ BC = CD වන පරිදිය දල රූප සරහණක් ඇඳ මෙම දත්ත ලකුණු කරන්න ADC අගේ ADC මෙහි යන්න මම දැක්කෙත් නෑ. හරි කමන්නේ අපි යමු. මට තේරුනේ නෑ ටිකක් චාරුත් වගේද මන් දන්නේ බක්. සමපාද ත්‍රිකෝණයේ මෙන්න මේක දික. ඔව්. එතකොට අපි නිකන් ත්‍රිකෝණයක් අඳිමු. සමපාද අඳින්න වෙනවා. නිකන් ත්‍රිකෝණයක් ඇඳලා බෑ. සමපාද ඇඳුවොත් මේකයි සමානත් වෙනවනේ. එක මිරි ගහන්න පුළුවන් මට. හරිද කතාව? සමපාද ත්‍රිකෝණයේ උඹලා දැන් මාව නතර කරලා මේක මාව නතර කරලා ගාන හදලා ඉවර කරලා මගේ මේ ඩිස්කෂන් එක බලුවා නම් තමයි හොඳ. ඉතින් වෙන්න ඕනේ ඒක. නිකම් ෆිල්ම් කට අරන් ඉතින් මේක බලන්න හරියන්නේ නැහැ නේ. මම දෙන උත්තරේ ලියාගෙන හරියන්නේ නැහැ නේ. මම දැන් හදන්න යන එක මට කලින් හදලා ඊට පස්සේ උඹලගේ හරි වැඩි චෙක් කරගන්න. ඕක තමයි වෙන්න ඕන. හරි. ඇති ඒක. එතකොට ගාන කියනවා මෙහෙම මෙන්න මේ වෙන පරිදි. දල රූප සරහණක් ඇඳ මම ඇඳලා තිනවා. හරියටම හරි මේක. මේක සමානයි මේක වෙන විදිහට තමයි දික් කරලා තියෙන්නේ. හරි. ඇඳ ADC ත්‍රිකෝණය අහන මේ කෝණය අහන්නේ. ADC අහනවා. මෙහි අහන්නේ බං. මෙන්න මේක තමයි අහන්න පොඩ්ඩක් ඉඳපන්. මේකට ගමුද අපි x1 කියලා. ඒක හොඳයි. මෙන්න මේක අහන්නේ. මේක දහන්නේ. එහෙනම් ඉතින් ෂුවර් එකටම යකෝ මේකට මේ ත්‍රිකෝණේ ගත්තොත් මේ දිග සමානයි මේ දිගනේ. මේකට ඉස්සරහ මේ කෝණේ සමානයි මේකට ඉස්සරහ මේ කෝණේ මේකත් xම වෙනවා. එලෙලෙල අනිවාර්ය වෙනවා. අනිවාර්ය වෙනවා. තේරුණා නේද කතාව? උඹලගෙන් දැන් මම x කියලා ගත්තේ අහන එකට. ADC නේ අහන්නේ. ADC අහන නිසා මම මේක ගත්තා x කියලා. ඒක ගන්නකොට මට මේක x දාන්න පුළුවන්. හැබැයි මේක x දැම්මම මේක x දැම්ම කියලා මෙතන x දාන්න බෑ. හේතුව තමයි මේ ත්‍රිකෝණයට තමයි ඒ දේ වෙන්නේ. මේ ත්‍රිකෝණයට වෙනද ඒ දේ වෙන්නේ. දැන් මේ පාදේ සමාන නිසා මේකේ ඒ දෙක කෝණ දෙක සමානයි. හැබැයි මේ පාදේ සමානයි අර කලින් දිගටම සමානයි කියලා මේකට ඉස්සරන් x මේකට ඉස්සරන් x එන්නේ නැහැ. එක ත්‍රිකෝණයකට මීට සම්මුඛ එකයි මීට සම්මුඛ එකයි සමානයි. මේ ත්‍රිකෝණය සැලකුවොත් මීට සම්මුඛ එකයි මීට සම්මුඛ එකයි සමානයි. හැබැයි අපි දන්නවා සමපාද නම් මරු කතාව. උඹලා මේක දන්නවා. සමපාද නම් එක කෝණයක් කීයද? සමපාද කියන්නේ මේකට ගියොත් මේක y කියලා ගත්තොත් මේකට ඉස්සරහින් මේකත් y වෙනවා. එකම ත්‍රිකෝණය නිසා මේකට ඉස්සරහින් මේකත් y වෙනවා. y තමයි 180ක් වෙන්නේ. මොකද උඹලා කියන්නේ මෙන්න මේ එක කෝණයක් එක අංශක 60යි කියලා ගන්න පුළුවන්. සමපාද ත්‍රිකෝණයක් කියන්නේ පාද 3 දිගින් සමාන වන ත්‍රිකෝණ. පාද 3 දිගින් සමාන නම් අනිවාර්යෙන් කෝණ 3ත් විශාලත්වයෙන් සමානයි. කෝණ තුන සමාන. ඒක කිලිම ගන්නකොට පුළුවන්. ඒක සමාන කෝණ තුනක් එකතු 180ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ සමාන ඒ කියන්නේ 3x = 180 x සමානයි x හරි y හරි ගත්තොත් ඒක 60ක් වෙනවා. එහෙනම් සමපාද ත්‍රිකෝණ එක කෝණයක් 60යි කියලා අපි දැනගන්න ඕන. අපිට ගන්න පුළුවන්. ආයි කතා දෙකක් නැහැ. ඕන්න සැකයක් වෙනවා. මේක y නම් මේක y. ඕන්න මම එහෙමත් දාන්නම්. මේක y වෙනකොට මේකත් y වෙනවා. ඇත්තම කතාව 3y සමානයි 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ y සමානයි අන්න 60ක් වෙනවා. දැන් අපි x නේ අපින් හොයන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපි x කියලානේ දාගන්නේ හොයන එකට. අපෙන් අහන එකට අපි xම කියලා දාගමු. මෙන්න x දැම්මා. එහෙනම් මේකත් x උනා. පාදයක් දික් කිරීමේ සැරේ බාහිර කෝණේ අභ්‍යන්තර දෙකේ එකතුවට සමානයි. ඒ කියන්නේ මට ලියන්න පුළුවන් නේද 2x = 60යි කියලා. තේරුණා කතාව? x = 30යි නේද? ඔව්. එම නිසා අන්න මට ලියන්න පුළුවන් ADC ත්‍රිකෝණය කියන්නේ අංශක 30යි. උත්තරේ වෙන්න ඕන මේක. දල රූපයක ලකුණු වෙන්න ඕන කියන එක මේක ඇත්තම කතාව. මේක උඹලා හොයන්නේ නැතුව මේක 60යි කියලා ගැනීමේ අයිතිය තියෙනවා. සමපාද ත්‍රිකෝණයක කෝණයක් අංශක 60යි කියන එක අපි දැනගෙන සිටිය යුතු දෙයක්. දන්නේ නැත්නම් දැන් දැනගනින් මේ පාදයි මේකයි සමාන මේකට ඉස්සර මේක සමාන මේකට ඉස්සර මේක සමාන මේකට ඉස්සර මේක එකම ත්‍රිකෝණය නිසා. සමාන තුනක එකතු 180 නිසා ඒක 60ක් වෙනවා. මේක 60යි කියන්නේ පාදයක් දික් කිරීමේ බාහිර කෝණේ අභ්‍යන්තර දෙකේ එකතුවට සමානයි. ඒ කියන්නේ x ලා ගැනීමට ඕන 30යි. මේක 30යි. මං හිතනවා ඇති කියලා. කියපු දේ තියෙන ඕන තව ප්‍රශ්නයක් ගොඩ ප්‍රශ්න 126යි තියෙන. ඒකේ උනා තව ප්‍රශ්නයක් දැන් ගොඩ. හරි. මෙන්න 224 වෙනි ප්‍රශ්නේ. කැමරාව ගනින් මේ පැතර 34 වෙනි ප්‍රශ්නේ ගනින්. ඔබලගේ ටියුට් එකේ 34 වෙනි ප්‍රශ්නේ. 34 වෙනි ප්‍රශ්නය 34 වෙනි ප්‍රශ්නේ කියන්නේ 2625 වෙනි ප්‍රශ්නේ. 34 වෙනි ප්‍රශ්නේ ගැන තමයි මම මේ කතා කරන්නේ. බලමු 34 වෙනි ප්‍රශ්නේ. මෙන්න 34 වෙනි ප්‍රශ්නේ බලපන්. 34 ගනින් හැම එකම 34 තියෙන මෙහෙම එකක්. මෙන්න 34 කියනවා රූපයේ දී ඇති තොරතුරු භාවිත කර ඊහි අගය A B හා D ඇසුරෙන් ලබා ගන්න. අපි අර කරත් වගේ තමයි ටිකක්. මට තේරෙන්නේ නැහැ මේක ඈ ගැහුවට හැබැයි ටිකක් පොඩ්ඩක් අවුල් වගේ තමයි බං. උඹලට තේරුණාද? මට තේරුන්නේ නැහැ නේ බං. රූපය ඇඳපල්ලා. මාව නතර කරපල්ලා. මම දඩබඩ ගාලා සීන් එකට බහින්න කලින් උඹලා බැහැලා ඉවර කරපල්ලා සීන් එක. ඊහි අගය අහන්නේ. කෝ ඊ වල අගේ කියපන් ඊ වල අගේ කියපන් මෙන්න මේක තමයි අහන්නේ. මේක තමයි අහන්නේ යකෝ ABCD ඇසුරේ මටත් පොඩි අපහැදිලි කරනම් මෙතන තියෙනවා බං ඇත්තට මේ කෑ ගැහුවට නම් පොඩි කේස් වගේක් තියෙනවා තමයි කොහොමද බං මේක කරන්නේ මට තේරෙන්නේ නැහනේ කාගේ යගේද බං කාගේ යගේ දහන්නේ ඊහි යගේ ABD C නැති වෙන්න ඕන බං එලෙලෙල C නැතු එකක් අහන්නේ හැබැයි මරු ආතල් බං මේ දෙකේ එකතුව ඩීට සමානයි. හැබැයි C කියන්නේ මට නම් පේනවා A දන B කියලායි. කතාව තේරෙනවනේ උඹලට කියන්නේ. පට්ට දුකනේ බං. මෙන්න බලපන් මරු ආතල් එක මේ මෙන්න මේ ත්‍රිකෝණේ සැලකුවොත් පාදයක් දික් කිරීමේ හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර දෙකේ එකතුවට සමානයි. C ලියන්න පුළුවන් නේද A දන B කියලා. තේරුණාද මං කියපු දේ? ඔව්. ඔන්න පළවෙනි එක දත්තයක් තියෙනවා. තව ලියන්න පුළුවන් පට්ට දුකක් D සමානයි කවුද? අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙක එකතුවට මට ලියන්න පුළුවන් නේද D සමානයි C ධන E කියලා. මොකද උඹලා කියන්නේ? බරහන් අසෙවණන් දෙකටම ගැලපෙන එක හේතුවක් ලියපන්. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර දෙක එකතුවට සමාන නිසා. තේරුණාද මං කියපු දේ? හරිම ලස්සන කතාවක්. මේ දෙකේ එකතුව මේකට සමානයි බං. තේරුණානේ දැන් මෙච්චර කල් කරපු එක යකෝ මේකයි යකෝ මේකට සීන් වේ. පට්ට සීන් නේ කියලා සීන් නේ. දැන් මොකද අහන්නේ බං? මට තේරෙන්නේ යකෝ උනේ බං. ඊවලගේ අමේන් යකොයි හැබැයි සී තියෙන්න බෑ මරු ආතල් එක මම මෙහෙම කරන්නද එහෙනම් මට ලියන්න පුළුවන් නේද මෙන්න මෙහෙම D සමානයි C වලට දාපන්කෝ A ධන B කියලා A ධන B ධන E මොකද උඹලා කියන්නේ නිකන් පට්ට දුකක් දැනෙන්නද මේ D කියන්නේ C වලට දාපන් A ධන B ඇයි ඒකට විතරක් දැම්මේ ඇයි බං අහන එකාගේ C අකුර නෑ මේ ගානේ අහන එකාගේ C අකුර නෑ උඹලා දැකද A B D ඇසුරෙන් ගන්න කියලා කියන්නේ මේක ලියාගත් එක තේරුණානේ මේකයි මේකට ලියාගත් එකක් තේරුණානේ මෙතන සීමම දන්නවනේ සීදාපම මෙතෙන්ට එලෙල ඉරි ගහපන් ඉරි ගහලා හරියන්නේ නැහැ යකෝ ගාන ඉල්ලන්නේ ඊ වලගේ තමයි ඉල්ලන්නේ එම නිසා පට්ට ඊ සමානයි මේ බලපන් D ඍණ A ධන B මොකද උඹලා කියන්නේ වරහණක් දාලා ගත්තේ මුන් දෙන්න එකෙක් මේ තනි C අකුරටනේ මම මේ ධන B දැම්මේ දෙන්නෙට එකෙක් දානවා නම් ඒක පැකට් කරලා දාන්න ඕනේ මේ දැන් E යුක්ත කරපන් දඩස් සීන් වෙන ගාන මේක තමයි උත්තරේ. තේරුණානේ කියන දෙන්නේ හරි. එහෙනම් ඕක තමයි එන්න ඕනේ. දැන් ඊළඟ ගණන් ටිකක් කරනකොට මම බෝඩ් එක ගාන උඹලට කියන්නම්ද මෙන්න ගාන කියලා මට කලින් හදලා සීන් එක බලාගෙන දෙපා. ඔහොම දෙමු කියමු අන්තිම සියලුම ප්‍රශ්න තියෙනවා. මෙන්න තියෙනවා ඔක්කොම මේක එක ප්‍රශ්නකත් මගරින් නැතුව සියලුම ප්‍රශ්න ටික ටයිප් කරලත් මේ තියෙනවා. කියපු දේ තේරෙන්නේ රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නම ගෙන්න. හරි අපි යමු අනිත් ගානට. මෙන්න බලපන් ටියුට් එකේ 49 වෙනි ගාන. ටියුට් එකේ 49 ටියුට් එකේ මේ දුන්නේ එකේ 49 වෙනි ගාන කියලා කියන්නේ 2009-27 try කරපල්ලා මාව නතර කරලා ඉක්මනට සෙට් එකක් ගාන හදපන් තනියෙන් හදලා ඊට පස්සේ සීන් එකට එමු 27 වෙනි ගාන 27 වෙනි ගාන නෑ 49 වෙනි ගාන මේ මේක 27 හරි 49 නේ ඔව් 49 කියලා කියන්නේ ඔව් 49 2009-27 වෙනි ප්‍රශ්නේ ඔරිජිනල් පේපර් එකේ 2009-27 ඇවිල්ලා තියෙන මාව නතර කරපන් एक एक्सल आगे होगा एक एम करती रईट मम सीन कटेना अद कथाव मट तेरे आप खाली कथ मे रूपये हर जनप्रिय मे रूप यदा जनप्रिय अपे काले तो हर जनप्रिय रूपया बोधर पोड़ी निर्माण केरला के एक नौकर इटे वेड आउटलेन सो एक पूरा तेरे त्रिकोण अभ्यंतर कोण कथा मे के हर इटने इट पास पाद दिखी बाहर कथा पेन्ने ये सब मे के आगे हाँ पोडी वितर मैंने मेहम दया करूँ बोले दान इसल के हरी ඇත්තට මේක මම ගත්තොත් එහෙම x1 කියලා ගමු x1 x2 හරි මොකක් හරි ගමු මෙතනත් අපි ab ගමු මේක ab කියලා ගමු මේක a මේක b ම වෙන කෝණයක් ගන්නකො අපිට ab කියලා ගන්නකො මේක හරි ඒතර මේක ගන්නම් මම ඇත්තම කතාව CD කියලා නිකන් ගන්න නිකන් ලාවට එහෙම ගත්ත කීප මම හොඳටම දන්නවා හැබැයි x කියන්නේ A දන B මම හොඳටම දන්නවා C දන D තමයි 72 කියන්නේ මේක C නම් මේක 72 න C කියලා ගන්නත් පුළුවන් කැමති දෙයක් බොහොම සරල සිද්ධියක් මට ඕන නම් පුළුවන් දැන් x වල යගෙන මට ඕන මම ලියන්නම් කෙරින් මේ බලපන් A සමානයි කවුද උඹලට තේරෙනවද 30 දන C කියලා මේ 30 දන C තේරෙනව නේද කතාව මම තමයි අතින් මේක C දාගත්තේ ඊනට මට බීලියන්ට පුළුවන් නේද ඇත්තම කතාව පාදයක් දික් කිරීම සැරෙන බාහිර කෝණය ගැන අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙකේ එකතුවට සමාන 28 දන D 28 දන D මොකද උඹලා කියන්නේ කතාව තේරෙනව නේද හරි ඇත්තම සිද්ධිය මොකද්ද දැන් මේ කතාවත් හරි මම කියන්නේ මට හොයන්න ඕන එකාව මට මේ x එකව හරියට නැති නිසා මම මෙහෙම කඩිරකින් අර මගේ සීන් එකට ඇවිල්ලා මම මේකට AB කියලා දාගත්තා. ඒතර මෙතන මම මේක දෙකට බෙදෙන දෙකට සමානව නෙමෙයි බෙදෙන ගතියක් එනවනේ. ඊට පස්සේ මම මේක C හා D කියලා දාගත්තා. මේ දෙකේ එකතු ආපු ඕන තරකට 72 දාන්න පුළුවන්. මේ දෙකේ එකතු ආපු ඕන තරකට x දාන්න පුළුවන්. එහෙනම් මම මේක දැන් ඇත්තටම එකතු කරනවා ඉස්සෙල්ලා කිව්වා වගේ. එකතු කරොත් එහෙනම් උඹලට තේරෙනව නේද? මෙන්න මට A ධන B ලියන්න පුළුවන්. මෙතන එනවා 30 ධන 28 ධන C ධන D හරි ලස්සනයි නේද A ධන B තමයි ඇත්තටම x වෙන්නේ මේක එනවා 30 ධන 28 ධන C ධන D කියන්නේ කවුද මේ C D එකතු කරාම 72ක් එන්නේ මොකද උඹලා කියන්නේ කතාව තේරෙනව නේද හරි පැහැදිලි නේද කියන්නේ right එහෙනම් මේකයි කියන්නේ බිඳුවයි මේක බිඳුවක් වෙන එකක් ඉතිරි 10යි 13ක් එන්නේ 130ක් නෙන්නේ හරි ඔන්න ඔකයි කතාව මං හිතනවා කියපු දේ තේරෙනවා කියලා x වලගේ බොහොම සරලෙන් 130ක් එනවා. කියපු දේ හරි නේද? හරි. මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් කියලා. තව ක්‍රම වලට ඕන නම් යන්නත් බැරි කමක් නැහැ. නමුත් මේක හොඳ ක්‍රමයක්. ඔය ලස්සන ක්‍රමයක් මෙන්න මේ හරහා ගිහින් මේ අපෙන් අහන කෝණය මෙහෙම බෙදාගෙන ගිහිල්ලා සමානව බෙදින්නේ නැහැ. සමානව බෙදෙන්න හේතුවක් නැහැ නේ. කිසිම හේතුවක් නැහැ සමානව බෙදෙන්න. මේක නිකම් පොඩි මෙහෙම එකක් ගහම ඒක හරි ලස්සන මේ ක්‍රම වලට පුරුදුයක්. ඒතකොට අර මේක තව වෙන ක්‍රමයකින් හැදුණා වුණත් මේ කියන ක්‍රමය හරි ලස්සනයි. අපිට හොයන්න ඕන එක වෙන සංකේතකින් දාගෙන ඒක ඒ අඩුපාඩු ටික වෙනම හොයාගෙන එනවා කියන එක හරි ලස්සනයි. මේක x වෙනකොට මේක මම AB දාගත්තා. මෙතන මේ කතාව නිසා මේකටත් දාන්න මේකටත් දැම්මා. මේ දෙකේ එකතුව 72යි. මේක B. මේ දෙක එකතු x වෙනවා. හරි. මම හිතනවා තේරුණා. කියන්නේ රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. උඹලට මම ප්‍රශ්නයක් ඇහෙනකොට උඹලා කරන්න ඕන මාව නතර කරලා සීන් එකට බහින එක. 68 එකේ 68. ඒ කියන්නේ 2013 7 වෙනි ප්‍රශ්නෙට යන්න. අන්න බෝඩ් එකෙත් මම ලියලා තියෙනවා උඹලගේ ළඟ තියෙනවා මේ ප්‍රශ්නේ ටියුට් එකේ 68 වෙනි ගාන රයිට් 68 වෙනි ගාන වෙන මම ඇදලා තියෙනවා බලපන් 2013 7 වෙනි ප්‍රශ්නේ ඔව් රූපයේ දී ඇති තොරතුරු භාවිතයෙන් x යගය සොයන්න එහෙම තමයි කියන්නේ hina වෙන්නේ නැතුව ගාන හදපන් x යගය අහනවා මේ 2013 ආපු ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ වැඩි කෑ ගහන්න ගියොත් අපි දෙගොල්ලම උඹලට තියන නේන මට නෝන්ඩි වගේ දෙන්න අපි දෙගොල්ලටම ෂේප් එකේ ලියමු x ධන 40 සමානයි කීයද ආ සිරා 100යි හේතුවත් ලියපම් පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමාන වන බැවි තේරුණානේ කියන්නේ හරි එහෙමනම් දැන් මට කෙලීම ලියන්න පුළුවන් x සමානයි 60යි ඉර දෙකක් ගහපන් එච්චරයි උත්තරේ ඊට වඩා කතා කරන දෙයක් විභාගයට වගේ පොඩි දේවලුත් අහනවා තේරුණානේ කියන්නේ හැම කොටසෙම තියෙන සියලුම දේවල් ටික සියලුම දේවල් වෘත්ත චතුරස්‍රද ස්පර්ශක දරවද මේවද පිළිවෙල වැඩක් කරපම මාර ලොකු දෙයක් කරනවා හිතා ගන්න බැරි දෙයක් අර මොන ක්‍රමෙන් හරි ඉගෙන ගන්නවා කියන එකට හුරු වුණොත් එහෙම ඒක නතර කරන්න බෑ අමුතුම පිස්සුවක් වෙනවා ඒක සිරාවටම ඇබ්බැහි වෙන පිස්සු වැඩක් ඔය මේ ඉගෙන ගන්න එක මාර ආතල් වීඩියෝ ගේම් ගහන එක ඊළඟට ෆිල්ම් බලන එක මැච් බලන එකවත් පිස්සුනේ එක අතකින් ඇත්තටම පිස්සුනේ නමුත් ඒ පිස්සු වලට මේක හොඳ කරන්න බැරි පිස්සුවක් වෙනවා පිස්සුම හැදෙනවා මා රාතල්ලියක් ඉගෙන ගන්නවා කියන එකේ පුදුම සතුටක් තියෙනවා හරි පිළිවෙලට යනකොට ඒක මොකද ඒක හැමතිස්සෙම දැන් අපි වීඩියෝ කම්පියුටර් ගේම් එකක් ගහුවට යකෝ පාර යනකොට මගුලක් ওই විදිහට නටන්න හම්බෙන්නේ පැනපංක කොහෙන් හරි කන්දකින් පහලට මොකද වෙන්නේ බලන්න මේ වගේ නෙමෙයි මේකෙදි අහුවෙන තේවල් කෙලින්ම ජීවිතේට සෙට් වෙනවා මරුවට කෙලින් තීරණ ගන්න අරක ගොන් තීරණ අරවක් ඉන්නේ ඒකේ ආතල් එක රැඳෙන්නේ නැහැ ඉගෙන ගත්ත මාතල් එක රැඳෙනවා. ඒක මාර කතාවක්. ඒක තේරී ඉදිරි කාලෙක මේ අනිතක ඉස්සරහට යන්න නවතින තැනක් හොයාගන්නත් බෑ. ඒකයි කතන්දරේ. ඒකට කරන්න තියෙන බොහොම පොඩි දෙයක්. සතුටෙන් වැඩකට සෙට් වීම. ඒකට හොඳ ආරම්භයක් මෙතනින්ම ගන්න පුළුවන්. මෙතනින්ම ගනින් මැත්ස් විතරක් කරලා හරියන්නේ නැහැ. ජ්‍යාමිති විතරක් කරලා හරියන්නේත් නැහැ. ඕලෙවල් විතරක් කරලා හරියන්නේත් නැහැ. ඒ නිසා හරියට කියන දේන් අර ක්‍රමානුකූලව පොඩ්ඩක් ඉස්සරහට ගියාම හරියම බැලන්ස් කර ඕන වැඩක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. හරි ඇති. ඊළඟ දෙකටත් ඇවිල්ලා කතා කරන්න. හරි. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ගණන් 94 වෙනි ප්‍රශ්නේ 94 වෙනි ප්‍රශ්නේ දැන් රටාව දන්නවනේ 2017 පස්වෙනි එක මෙන්න මම බෝඩ් එකේ රූපය ඇඳලා තිනවා පිළිසිදුර මට 2017 පහ හොඳට බලපන් මේක මට තේරුන්නේ නැහැ හරියට මම තාම කියුවේ නැහැ හරියට රූපය ඇඳ විතරයි රූපයේ තොරතුරු අනුව DBC D හරියට කියවපන් ඔයා හරියට DBC එලෙල මේක x වගේ දාගත්තා කමන්නේ බක් x වගේ දාගත්තා කමන්නේ आने का एक्स केल दागम हरियम पहदी करके दागनी DBC हरिले हरिया को पट्ट सिराने त्रिकोण के पाद हाँ मगुल सीन में दी नोन दिया को तेरना कतंत्र हरि एक एन पहदी दियो मली अंडर पुलवान ने द बोले दानों ते हरिमर कलिंग हद पंग एक्स दान अनुभव समान आई खेली में किसी विषय हेतु अतियम पाद या दिक्री मगुल अभ्यंतर सीन में के दीपा हरि रंग अत्तर में समान आई में पैतर दमो तांशक तिहाई इट वड़ा कथा करने के तेरु मकने पंग अभी देगुलो नोन दी ने हरि कहीं कैमरा वर मेकट एक देवीनी गांटे अम्मा देवन मा गाने नंबर की वे दट बटगाल मावन अतर कर पटगाल गान हदपंग हदल इट पास सीन में अंबर अंट हरी मुकद गाने एक देख मम हदनवा एक देख 2018 हाय 2018 आपू हाईवेनी प्रश्न तिबुनी मेकतम मेन कथाव ए रूपे ABC सरल रेखा की हाँ की दीयति तोरतुरुवानुव DAB कोपम DAB हरि मन देसरिया केवी बंग हदि सीएवत वरदनोत එහෙම කෙලවෙනවා ඔක්කොම වතුරනේ එහෙම නෝත් ඔය කොච්චර ප්ලෑන් කරත් වැඩ නැහැ අහනක හරියට ගත්තේ නැත්නම් DAB ආ මේක තමයි අහන්නේ මෙන්න මේ x කියලා දාගෙන x1 ප්ලෑන් කරපන් DAB නේ අහන්නේ හරි දඩ සමද්විපාදයක් ඔ පට්ට සිරා මෙන් එල පට්ට සිරානේ එලනේ යකෝ එලනේ එලමෙලනේ මේ x යකෝ පට්ට x මේ පට්ට x මේකට ඉස්සරහින් මේක සමානයි මේකට ඉස්සර මේ පාදේ සමාන මේකට ඉස්සර මේ කෝණේ කියන්නේ මේක මං හොයන්න ඕන කෝණෙම අගේ තමයි මෙතන තියෙන්නේ පට්ට දුක කියන්නේ එල දුක මේකට යමං මේකත් සමද්විපාදයක් මේකට ඉස්සරහින් මේ කෝණේ සමානයි මේකට ඉස්සරහින් මේ කෝණේ මේක 30යි කියන්නේ මේක 30යි අන්න එල යකෝ අන්න එල හොඳට තීරුම් ගනින් ඒතර මෙහෙම එකක් එහෙම වෙන්නේ නැහැ මේ දිග සමානයි මේ දිග නිසා මෙතන 30 නිසා මේකයි සමාන නිසා මෙතන 30යි එහෙම වෙන්නේ නැහැ ඔය කතාව ගැලපෙන්නේ එක ත්‍රිකෝණයකට අනිත්‍රිකෝණයට වෙනම කතාවක් මේ දෙක සමාන නිසා සම්මුඛ සමානයි මේ දෙක සමාන සම්මුඛ සමානයි දැන් මොකද්ද මගෙන් අහන්නේ මට තේරෙන්නේ නැහැ මොකද්ද මගෙන් අහන්නේ x x ලා ඉතින් යකෝ පාට්ට දුකනේ හරලා දාපන් එක මෙතන x ඇහුවට මෙතනින් අපිට x හොයන්න පුළුවන් මෙතන x කියන්නේ මේ x මනේ හරි දැන් කියමු කිලිම මෙන්න x සමානයි 30 ඒ කියන්නේ පාදයක් දික්කිනේ බාහිර කොන රයිට් එහෙනම් x සමානයි 60යි හැබැයි මෙහෙම ඉරි ගහන්නේ නැහැ උඹලා පුරුදුයන් අපේ ඒරියල් වල පාව ලකුණු කපනවා මෙහෙම ලියන්නේ නැහැ. මොකද අපෙන් ඇහුවේ නැහැනේ x වලගයක් උඹලට තියෙනවද x වලගයක් ඇහුවේ නැහැ කියලා. මෙහෙම x කියලා දාගෙන සීන් එකට බැහැලා වැඩේ ඉවර කරලා එම නිසා DAB උන් අහන්නේ මේකනේ මේක සමානයි පට්ට 60යි කියලා අපි ලියවෙන්න ඕනේ. ඔන්න ඔකයි හේතුව. මං කියපු දේ DAB හරි. මෙන්න විශාලත්වය මෙච්චරයි. කියපු දේ පැහැදිලි නේද? හරි. ඉතින් හරි මං හිතන්නේ 6ක් ඉවරයි. තව එකයි තියෙන 7ක් කරනවා කියලා මම අද කිව්වේ. ඉතින් මේ තියරින් ඒක. තව ටික දවසක් ගියාට පස්සේ ওই සෙට් එකම දඩබඩයක්. මේක හරිම ලස්සනට අරගෙන යන්න මේකේ හින්න ලොකු වැඩක් කරනවා. මේකත් එක්කම අර මගේ අර කලින් සෙට් එක බලමු. ඒක දිගටම මං කියන්නේ ඒක බලන්න ඕන උඹලා. විභාගයට යන උන් ඉන්නවනේ 11 වෙනි අනිවාර්යෙන් බලන්න ඕන. මම මේකේ A level ගණනුත් ඔකේකුත් හැදුවා. යකෝ A level ගණන් 30ක් විතර 40ක් විතර හැදුවා. A level ගණන් ඒක බොරුද ඇත්තද කියලා බලපන්. ඒකට ගිහින් බලපන්කෝ. A level ගණන් මං හැදුවේ නැද්ද කියලා. A level හෙන්න දඩ පාඩම් වල ඒව හැදුවා. උඹලා නමවත් අහලා නැතුව අවකලන අනුකලන කිකේ පාඩම් තියෙනවනේ. අවකලනයේ කියන එකේ අර්ථය ගණන් 10ක් එක ඒ පාඩමේ අර්ථය. එක පාඩමක් අර්ථය කරා. ඉතින් එහෙමත් පුළුවන් දියක්. ඔය ඉතින් A level ගණන් ඒකනේ කේස් එක කියන්නේ. මේවා මැත්ස් ටිකාර මූලික මැත්ස් අල්ලා ගත්තොත් O level මැත්ස් ද A level මැත්ස් ද කියන මගුලක් නැහැ. ඔක්කොම එකම මැත්ස් තියෙන්නේ. ඒකයි පොදුවේ මේක ලේසි. පොදුවේ මැත්ස් ලේසි ඒකයි. මේ ඇත්ත කතාව. හරි ඒක අතන්දර ඕනේ දැන් වැඩේ තමයි කෙරෙන්න ඕන තමන්ට ගැලපෙන විදිහට මේක දාගෙන ඕ ලෙවල් නම් ඕ ලෙවල් එක ආ විදිහට සෙට් එකක් පොඩි එකෙක් නම් ඌ ඒ විදිහට සෙට් එකක් වැඩේ කරපන් මොකා වුණත් අන්තිර වැඩට සෙට් එකක් මේක ගොඩ දාන්න රට ගොඩ දාන්න නම් වැඩ කරන්න ඕන අනිවාර්යයෙන් අධ්‍යාපනය නැතුව අපිට ගොඩ යන්න වෙන මගුලක් නෑ කෝ තෙල් පහල වෙන්න නෙමෙයි මේකේ මගුලක් වෙන්නේ නෑ ඉගෙනීමෙන්ම තමයි මේක යන්න ඕනේ නැත්තම් මොන විදිහින්වත් ඉස්සරහා නාගතයක් නෑ හිඟන්න වගේ ඉතින් ඉන්න වෙන්නේ හිඟක් ආ දැන් සමස්ත වශයෙන්ම රටම හිඟා කන එකේ අපිටත් එකතු වෙලා ඉතින් හිඟා කකා තමයි අපි මේ හිඟා කකාගෙන් තමයි ඉන්න වෙන්නේ ඒ නිසා ඒක තේරුම් ගන්න බැරි එකෙක් එක්ක ඉතින් වැඩක් කරන්න බෑ 9 10 11 බැරි නම් 7 8 යකෝ ශිෂ්‍යත් එක්කටත් දැන් තේරෙන්න ඕනේ රටට කියලා වෙලා තියෙන්නේ මේක ගොඩ දාන්න ඕන කියලා. ඉතින් ඒකට මෙතනින් අඩියක් තියාගන්න බැරි නම් බෑ කරන්න බෑනේ කොහොම කිරිලක් කරන්නද. මේකත් නිකන් දේශපාලන කතාවක් වෙනවා. එහෙම හරියන්නේ නැහැ. එක ගැම්මක් කරන් දෙන්න සීරා ගේම දෙන්නම් ගේම කියලා සෙට් එකක්. ඉතින් එහෙමනම් වැඩේ ගොඩ නැත්තම් ප්‍රශ්න තමයි. හරි තව එකක් තුන අපි එකක් ඉක්මනට ඉවර කරමු. හරි එතකොට හරි අද අන්තිම ප්‍රශ්නෙට යමු අද අන්තිම ප්‍රශ්නේ මේ තියරියෙන් ආපු අන්තිම එතනින් ගාන දැන් ඇත්ත කතාව තියෙන්නේ මේ තියරියෙන් ගණන් ඉවරයි කියන එකක් එහෙම නැහැ දැන් වෘත්ත චතුරස්‍ර කියලා අපි නිකන් හිතමු දැන් දන්නේ නැති කියනවා අහගනික වෘත්ත චතුරස්‍ර කියලා ඉස්සරහ පාඩමක් කරනවා කියපන් ඒ පාඩමටත් දඩටම මේකේ දෙනවා 100ක් මේකේ දෙනවා කිලිම මේවා ඕන තරම් හැමතැනම මේ දෙනවා දැන් මේකෙන් විතරක් එදිච්ච ගණන් ටික මම මේ දැන් තෝරලා ගත්තේ හදිසියෙන් මට තෝරනකොට අමතක වෙච්ච ගණන් තිබ්බොත් අපි පස්සේ කාලේ හදලා දාමු. කොහොමත් මේක අපි අන්තිමට අපි වැඩි ඉවර කරන්න ඕන සියලුම දේවල් වලට හරි දාලා මෙන්න මේකට අදාළ තියරිය මෙන්න මේක ඉතින් ඔක්කොම ඉවර කරලා තව මොන හදිසියවත් අතර ඉවර මදි මේ අතරමඟ මේ මග යනොත් අපි පටස්කල ඒකට හරි දාන්න අවශ්‍ය තියරිය බලමු බලලා වැඩි ඉවර කරමු. ඕකනේ plan එක දැන් අපි 2021 පස්වෙනි ප්‍රශ්නේ 122 වෙනි එක ටියුට් එකේ නම් දී ඇති රූපයේ තොරතුරු අනුව ABC උඹලා මාව නතර කරලා වැඩේට සිටියන් ABC මේක මට තේන්න පොඩ්ඩක් දාපන් x කියලා මෙන්න මේ x තමයි අහන්නේ පොඩ්ඩක් ඉඳපන් මටත් පොඩි අපහැදියක් නම් තියෙනවා වගේ ලොකුවට උඹලා කොහොමද ඒක කරේ කියලා මට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා එල යකෝ එල මට නම් සෙට් වුණා උඹලාට සෙට් වුණාද තනියෙන් හදපල්ලා උඹලා තනියෙන් හදපල්ලා මම එතකොට ඔව් මම සීන් එකට එනවා උඹලා තනියෙන් හදපල්ලා මම කෙලින්ම සීන් එකට එන්නම් ඔව් මෙන්න කතාව මම නම් දැක්ක මරු දෙයක් බං මට මරු දෙයක් වෙනවා උඹලා දැක්කද මෙන්න බලපම් මෙන්න ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන්න මෙහෙට දික් කරත් හරි මෙහෙට දික් කරපම් මෙන්න මේක පට්ට මාර දුකක් එනවා යකෝ මේක දැක්කම මාර දුකක් එනවා මාර දුක මෙන්න මේක කියන්නේ 38.40 පට්ට සිරා මේක කියන්නේ x.20 යකෝ නියමයි මොකද උඹලා කියන්නේ ඒක නිකන් මාර ලස්සන ලියන්න පුළුවන් ගේමක් නැතුව ඇත්තටම ඇත්තනේ මේ කෝණේ කියලා කියන්නේ මේ දෙකේ එකතුව මට ඕන මේක මේ කෝණේ කියලා කියන්නේ මේ දෙකේ එකතුව එහෙනම් බොහොම ලස්සනට මේ කෝණේ ඕනනම් හොයාගමුද මම නිකන් ටික වැඩිපුරත් එක්ක දාගන්නද මේකට y කියලා වගේ දාගත්තොත් උඹලට තේරෙනවද y සමානයි නේද බං 38.40ට ඔව් නේද මම කියන දේ තේරෙනවද y සමානයි ඕනනම් 78යි නේද ඔව් තවද මාර දුක තවද y සමානයි කියලා උඹලට තේරෙනවද 20.x කියලා තේරෙන්නේ නැද්ද ඇයි මේ y කියන ආයිත් මේ දෙක එකතු වෙන බං කොහෙන් හරි ත්‍රිකෝණකින් පාදයක් දික් කිරීමෙන් බාහිර කෝණයක් හොයන්නේ ඉතින් කවුරුකෝත් මේක දික් මෙහෙට දික් කරන මේ කෝණ ඒත් හරි ඒත් දෙක එකතු වෙන ඉතින් ඒත් මේකට y සමාන ප්‍රතිම කෝණ තේරෙනව නේද කතාව අපි අර දන්න කියන දේෙන් පොඩ්ඩක් අර පාදයක් දික් කරලා බාහිර කෝණේ අභ්‍යන්තර මම මුලවටම කරේ මේක මෙහෙම හරියට තෝරගන්න ඕන පිළිවෙලට කියලා. ඒ විදිහට සෙට් නොත් වැඩි නිකම්ම ගොඩ. තේරුණානේ දැන් තවද මේකත් හරි. අර කතාවෙන් මේකත් එහෙමයි. y මම දන්නවා. මේක 78. 78 සමානයි 20.x. ඇත්තටම x කියන්නේ කීයද? 58යි. මොකද උඹලා කියන්නේ? අන්න නිකම්ම කතාව ගානේ අහන්නේ ඕකනේ. එච්චරයි. මං හිතනවා තේරුණා කියලා. එහෙම ලොකු ප්‍රශ්නයක් හරි ලස්සන මේ. මේ දෙකේ එකතු මේක ලැබෙනවා. ඒකම ලැබෙනවා මේ ආයෙලේ. ඔක මරු කතාව ඇතිනේ පැහැදිලි කතන්දරේ හරි. එතකොට දැන් අපි මේ ලොකු ව්‍යායාමයක යන ගමන් ඉන්නේ. ඉතින් තේරෙන්න ඕන කතාව ඕනම ලොකු වැඩක් පොඩියෙන් පටන්ගෙන ගියොත් හිතා ගන්න බැරි දෙයක් කරන්න බෑ. මේක ලොකු වැඩක් නෙවෙයි. ඉගෙන ගන්නවා කියන එක ලොකු වැඩක් නෙමෙයි. වැඩි ලොකුයි අමාරු වැඩක් නෙමෙයි. මේක ක්‍රමානුකූලව කරගෙන යනකොට දන්නේම නැතුව ගොඩ යන වැඩක්. ඒ කියන්නේ කේස් එක උඹලට දැන් මේ වෙලාව කැම්පස් ඉගෙන ගන්න බෑනේ. ඇත්ත කතාව. ඒකට ඒ වෙලාවට මේ මොහොතේ ටික මේ මොහොතේ දවසට ටිකක් ඉගෙන ගන්නකො මේ පැය 24 මේ පැය 20ක් ඉගෙන ගන්න ඕනේ නෑනේ. අර ගානට බැලන්ස් කරලා මූලික ටික හරියට නිදහසේ රිලැක්ස් විට පොඩි උන්නේ උඹලා. පොඩි උන් සෙල්ලම් කරන කාලෙත් තියාගෙන ඔක්කොම අම්මාතර බැඩවලත් ඔක්කොම ටික කරගෙන අධ්‍යාපන ටික හරියට බැලන්ස් කරලා කරානා. එතකොට හරියට මම පැය දෙකක් පාඩම් කරනවා පැය 5 සෙල්ලම් කරනවා නෙමෙයි. ඒතොර ඒ වෙලාවේදී පැය 5ක් සෙල්ලම් කරත් කමක් නැහැ. පැය 2 මදි නම් ඒ වෙලාවට වැඩි දුන්න පැය 3ක් ඒක දාගෙන මේ පැය 3 කියලා මම නිකන් කතාවක් ගත්තේ. ඒතොර ඒක තමන් ඇඟින් ඉන්න ඕන. ඒතොර මම අද පැය භාගයක් පාඩම් කරන දවසට මම පැය භාගයෙන් දරස් නවත්තන්නේ නැහැ. ඒතොර ඒක plan කළා ඒ හුරුවට පොඩ්ඩක් આવොත් අමුතුම වැඩක් කරන්න පුළුවන්. හිතා ගන්න බැරි දෙයක්. සමහර මිනිසුන්ගේ ජීවිත වැඩි දිනෙකගේ ජීවිත හිතා ගන්න බැරි විදිහ වෙනස් වෙන්නේ. ඒ හැමතැනම අධ්‍යාපනයේ තියෙනවා. අපි ඉස්සර මෙහෙම හිටියේ මේකෙන් මෙතෙන්ට ආවේ කියලා ඕන තරම් චරිත උඹලා දැකලා ඇතිනේ. ඒ චරිතයක් වෙනවා කියන එක සිම්පල් සිද්ධියක්. ඔය ලොකු දකින්න ඕන චරිතයක් ඔය පොඩියෙන් පටන් ගත්ත දේවල් තමයි තියෙන්නේ. ඒ හැමතැනම අධ්‍යාපනයේ තමයි තියෙන්නේ. ඒ නිසා ඉතින් ඒකට හිත දාගෙන සෙට් වෙන්න බැරි නම් වැඩේ කරන්න බෑ. හැබැයි එහෙම සෙට් වුණොත් ඒක අර කවුරු හරි ඉන්නවනම් බොහොම ආයාසෙන් හරිම එපා වෙලා කරනවා නම් එහෙනම් මේක කරන්නත් බෑ. ඒක කරන්නත් බෑනේ. ඇත්තටම මේක නතර කරන කාලෙකුත් නෑනේ බං. හැමදාම මිනිස්සු ඉගෙන ගන්නවා. ඒ එහෙම නතර කරන්න බෑ. ඒතර ඒකට ආසාවෙන්න තමයි වැඩේ කරගන්න ඕන. මේක සතුටෙන් කරා නම් හරි ආස වෙන්න ටිකක් වැඩ කරලා පිළිවෙලට හරි සතුටෙන් මම නම් මේක සතුටෙන් මේක කරන්න දැන් මම මේ ලස්සන පාට ෆයිල් එකක් තියෙනවා ඒක ඇස්සේ මම පිළිවෙලට හරි දානවා මටම සතුටුයි මේ වැඩේ පිළිවෙලට මෙහෙම යනවා කියලා ඒත් ඒකේ සතුටක් ගන්න නැත්තම් මේක එපා වෙනවා කරන්න ගියා උඹලා දන්නවනේ දැන් මේ කීයද දැන් උඹලා මේ වෙලාව දැක්කොත් එම් බය හිතෙනවා දැන් මට මේක වල තව පොඩි දැන් හිටු උදේම ටායි ක්ලාස් හිටු උදේම ක්ලාස් දැන් ඉඳගන්න ලකුත් නෑ දැන් මේ රෑ කරන්න මේ වීඩියෝ පිස්සු වේදනා මේක ඉතින් ඒක සතුටෙන් කරන්න බෑ මේක හරියට වෙන්නේ නැත්තම් වැඩේ ඒකයි කේසගේ කාර පොඩි ආසාවකින් කරන්නත් ඕන. ඒක ආසාවකින් වෙන්නේ නැත්නම් වැඩේ කරන්න බෑ. ඒතර ආස වෙන්න දැනගන්න ඕන. මම ආස වෙන්නේ නිකන් කොල කෑලි දාගෙන එල්ල එහෙට මෙහෙට දැඟලුවා නම් මෙතන මටත් එපා වෙයි මේක. ඒත් ඔය මම උදාහරණ කිව්වේ. ඒතර එින්ද මේ ඕන වැඩක් අර ආසාවෙන් කරන්න හදා ගන්න ඕන. එින්ද ඒක අර උඹලට සමස්ත වැඩ ගොඩක් 29ක් දුක තියෙනවනේ. ලොකු වැඩක් හරි අමාරුයි. ඉතින් හරි ආස වෙන්න මොන හරි දෙයක් කරගත්තා නම් මරු දෙයක් කරන්න බෑ. රයිට්. ඇති. එවනම් එච්චරයි වැඩේ ඉවරයි. මං හිතන්නේ නම් මම නම් හිතුවේ පැයකින් ඉවර කරන්න පැයකට නම් එහා ගියා මං අර ඉස්සෙල්ලා මගදී අපි දෙන්න අර නතර කරපු වෙලාවට මං ඇහුවා එතකොට නම් පැයක් පැනලා තිබුණා වෙලාව මම දන්නේ කොහොම හරි සාරාංශය මේ වැඩ කරපන් ඉතින් හරියට සතුටින් වැඩක් කරන්න ගත්තොත් ඕන ලොකු දෙයක් කරන්න පුළුවන් රටම වෙනස් කරන්න පුළුවන් රටම වෙනස් කරනවා කියන එක විහිළු කතාවක්වත් දේශපාලන කතාවක්වත් එහෙම නෙමෙයි සමස්තේම වෙනස් කරන්න පුළුවන් අපි මෙතන හරියට හිටියොත් ඒතර අපිට හැමදේම කරන්න පුළුවන් අර්ථවත් දෙයක් ලෝකෙට ගිහින් ලෝකෙ මෙහෙට ගේන්න පුළුවන් මෙහි ඉන්න මහරක් ටික ඕන නම් එලවලා දාන්න පුළුවන් ඒකට අපි අර්ථවත් වෙලා ඉන්න එපේ ඒව නැතු මොනවත් අපිට කරන්න බෑනේ අනිත් උන්ට බැල වැඩ නැහැ හරි එහෙනම් සෙට් වෙමු ලබන සතිය ආය අලුත් කොටසක් ඒක තමයි ඔව් ලබන සතිය අලුත් මොකද කොටස එන්නේ කියලා බලමු ඒක ඉක්මනට දාලා මේ ටිකක් කරලා පටසකල ඉවර කරමු හදිසි නැතුව හිමීට මේ වැඩේ කරගෙන යන්න රයිට් ඇති හොඳට වෙලා ගියා මම හිතන්නේ සතුටින් වැඩ කරපල්ලා එච්චරයි පොඩි උන් සතුටින් වැඩ කරපන් එතකොට සමස්ත උඹලගේ පරපුරත් එක්ක ඔය තියෙන ස්තරය හොඳට හැදිලා ලොකු දෙයක් රටට කරන්න පුළුවන් රයිට් හම්බෙමු අපි ඊළඟට